සජීවීව අපි ඔබ හමුවන්නේ උතුම් වෙසක් පුර පසළොස්වක පොහොදා ශාක්‍ය සිංහාභේ වන්දනා අපගේ වැඩසටහන් මාලාවේ පළමු වන සද්ධර්මානුශාසනාව මෙලෙසින් ආරම්භ කරමින් දේශනාව පවත්වන්නට සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් වූ ධර්මාසන මස්තකයේ මත වැඩ සිටින ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති අවසරයි පූජනීය කොත්මලේ කුමාර කස්සප පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් සාදු නාදනම්වා නමස්කාර පූරකව පිළිගනිමු සාදු 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 සදහවත්නි අද මේ දේශනාව උතුම් වෙසක් පුර පසළොස්වක පොහොදා මුළු මහත් ලෝකයා වෙත සම්නිවේදනය කරන්නට පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ පිටකොටුවේ එපිටමුල්ල පාරේ පදිංචි චන්ද්‍රා පෙරේරා පියාණන් කුසුමා පෙරේරා මෑණියන් සහ සමන්තී විමලසේන මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිසත් එවැගේම ජයන්ත මුදලිගේ මහත්මා පත්තිනී ගමකේ මහත්මිය සමෝදා දේශානී දියණිය සේනාල් පුතණුවන් රසෝමී මුදලිගේ දියණිය ඇතුළු පවුලේ සදැහැති පින්වත් පිරිසත් එකමුතු වෙන් සදැහැවත්නි අද මේ පිරිස මේ අවස්ථාවට සහභාගී වෙනවත් අපි ඒ පිරිසත් සේපත් කරමින් දැන් සූදානම් වන්නේ සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට පළමුවෙන් අප ලෝතුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට වල් පූජාවන් සිදු කරන්නට ඉන්වස්සන ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට බෙහෙත්පත්ියේ පිරිකම් වමින් දේශනා වෙදුවෙන් ආරාධනා කරන්නට අප දැන් පින්වත් දායක පිරිසට අවස්ථාව ලබා දෙනවා හේවිසි කලවකරුවන්ගේ ශබ්ද පූජාවන් මැදින් හේවිසි ශබ්ද අවසන් වූ පසුව ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ මෙතන සිට මේ උතුම් සද්ධර්මානුශාසනාව පවත්වනවා ඇති. අවසරයි ස්වාමීන් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු රත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි අද වෙසක් පුර පසළොස්වක බොහෝ දිනේ අපේ කාටත් ඉතාම වැදගත් බොහෝ දිනේ තමයි වෙසක් පුර පසළොස්වක බොහෝ දිනේ කියලා කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේගේ මෙලොවට බිහිවීම
බෝධිසත්වයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම, ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ පරිනිර්වාණය සිහිපත් කරනු ලබන උත්තරීතර පොහෝ දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය. වෙසක් පොහෝ දිනය සෑම වසරකම හැම බෞද්ධයෙක්ම ඉතාමත් සංවේගයෙන්, නමුත් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් යුක්තව සිහිපත් කරනු ලබන උතුම් පොහෝ දිනයක්. හැබැයි අපේ රටේ පවත්නා තත්ත්වයන් අනුව පසුගිය වසර කිහිපය පුරාවටම අපේ සියලු බෞද්ධයන්ට සිත්සේ වෙසක් පුන් පොහෝ දිනයේදී ඒ අවශ්‍ය කටයුතු සිදු කරගන්නට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ආමිසේ පැත්තෙන් අඩු වුණත් ප්‍රතිපත්තිමය වශයෙන් අපිට වෙසක් පුර පසළොස්වක පොහොය දවසේදී අපේ ජීවිතය සකස් කරගන්නට අවශ්‍ය වටපිටාව නොඅඩුව ලැබී තිබුණා. පින්තුනේ, වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක් උදා වෙනවා කියලා කියන්නේ තවත් එක බුද්ධ වර්ෂයක් ගෙවිලා යනවා කියන එක. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේ ලෝකෙහි තිබෙන කාලයෙන් තවත් එක අවුරුද්දක් අවසන් වුණා. මේ බුද්ධෝත්පාද කාලයේ අපි ලබාගත් මනුස්ස ජීවිතය බොහෝ කාලයක් තියෙන එකක් නෙමෙයි, ඒක ඉතාම සුළු කාල පරිච්ඡේදයක් පවත්නා එකක්. අවුරුදු 60-70ක් ආයුෂයක් අරගෙන ඉපදුණු අපි පුංචිම නොතේරෙන කාලයට කොටසක් අතහැරියාම වයසටම ගිහිල්ලා කිසිවක් කර කියා ගන්නට බැරි වෙන, කිසිවක් මතකයේ නැති වෙන කාලයක් ටිකක් අතහැරියාම නිදා ගන්න කාලයක් භාගයක් අතහැරියට පස්සේ අපිට ඉතුරු වෙන්නේ මොනතරම් සුළු කාල පරිච්ඡේදයක්ද? අපි ජීවත් වෙලා තියෙන්නේ කොටිම්ම කියනවා නම් මොනතරම් සුළුතර ප්‍රමාණයක්ද? අන්නේ ජීවත් වෙන සුළුතර ප්‍රමාණයෙන් අපි වැඩි කොටසක් වෙන් කරන්නේ නොඑක් අකුසල ධර්මයන්ට සහ අපේ දිනදා ජීවිතයේහි කටයුතු සම්පාදනය කර ගැනීම සඳහා. ධර්මයේ පිළිබඳව, ශාසනයේ පිළිබඳව අපි උත්සුක වන්නේ, කල්පනා කරන්නේ මොනතරම් සුළු කාල පරිච්ඡේදයක්ද? අපිට මේ බුද්ධ ශාසනයත් අතහැරෙන්නට තියෙන ඉඩ ප්‍රස්තාවනේද වැඩිපුර තියෙන්නේ? සසරදිත් අපි ඕනතරම් බුද්ධ ශාසනය අසුර කරන්නට ලැබෙන්නේ නැති. හැබැයි එකම බුද්ධ ශාසනයක්වත් අපි ආන්තරයෙන් අසුර නොකළ නිසා අපි තාමත් සසරේ. මේ බුද්ධ ශාසනයත් කෙමින් කෙමින් ඉක්මල යනවා. ඉතින් ඕලාරික නිමිති පහළ වෙනවා මේ බුද්ධ ශාසනය ලෝකයෙන් අතුරුදන් වෙනකොට. දැන් අපි හිතාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අවුරුදු 5000ක් කල මේ ශාසනය තියෙනවා, මේ ලංකාවේ පිහිටා තිබෙනවා, මෙන්න මේ විදිහට අපි හිතාගෙන ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනාවක් කළා කියලා ත්‍රිපිටකයේහි කොතනවත් දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අවුරුදු 5000ක් කල තිබෙනවා ඒ ලංකාවේ මේක රැකෙනවා කියලා ඒක ත්‍රිපිටකයේහි කොතනවත් අපට බුද්ධ දේශනාවක් විදිහට දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අද අපි ශාසන ධර්මය ආරක්ෂා කළොත් හෙට දවසට ශාසන ධර්මය රැකිලා තියෙයි. එනිසා අදාත පවස්නා දේවල් අනුව තමයි බුද්ධ ශාසනයේ අනාගතය තීරණය වෙන්නේ. ඒක තීරණය කරන්නේ කවුද? කල්යාණ මිත්‍රයන් වහන්සේලා, කල්යාණ මිත්‍ර සැබැහැති පින්නතුන්. අද දවස වෙනකොට අපිට ඕලාරික නිමිති පහළ වෙනවා සෑම පැත්තකින්ම බුද්ධ ශාසනයේහි ඒ අනාගත පැවැත්ම පිළිබඳව තර්ජනාත්මක නිමිති අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මිනිසුන්ගේ ආධ්‍යාත්මය පැත්තෙන් බොහොම පරිහානීය මට්ටමක මිනිස්සු ජීවත් වෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් මිනිස්සු පරිහානීය මට්ටමක ජීවත් වෙනකොට වතුර බොර වුණාට පස්සේ පැහැදිලිව පේන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. ඒකට එකෙන් ප්‍රයෝජන ලබන බොහෝ පිරිස් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම බොහෝ මිසදිටු බලවේග ඒ ඔස්සේ අසරණ ගම්මානවල සිංහල බෞද්ධයා අන්‍යාගමික කරණයට මුතු කරගන්නට ක්‍රියාත්මක වෙනවා. ඇතැම් පැත්තකින් භික්ෂුන් වහන්සේලා විදිහටම පෙනී සිටමින් ශාසන ධර්මය විලෝමනය කරන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙනවා. බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ සදැහැති ගිහි පින්නතුන් සහ භික්ෂුන් වහන්සේලා
අතර තිබෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මත එක ගහට පොත්ත පොත්තට ගහ වගේ මේ දෙකම එකට එකතු වෙලා තමයි මේ ශාසන ධර්මයේ නැමැති මහා වෘක්ෂය ආරක්ෂාව සහිත වන්නේ. ඉතින් මේ සම්බන්ධතාවය ගිලිහි ගියොත් මේ බුද්ධ ශාසනයේ නැමැති වෘක්ෂයෙහි පැවැත්මක් ඇත්තේ නැහැ. ඉතින් අද වෙනකොට මේ සම්බන්ධතාවය දුරස්ත කරන්නට බොහෝ කුමන්ත්‍රණ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එක පැත්තකින් මේ කරුණ කීවේ සංවේගය උපදවා ගන්නට අවශ්‍ය නිසා, තව පැත්තකින් කරුණ කියන්නේ අපි බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහා බොහෝ උත්සුකව එකතු වෙලා කටයුතු කළ යුතුයි කියන පණිවිඩය සිහිපත් කරන්න අවශ්‍ය නිසා. ඇතැම් වෙලාවට වික්ෂුන්හන්සේලා ඇතැම් වික්ෂුන්හන්සේලා තුළින් පවා ලෞකික සම්මාදික්කයවත් නැති කරුණ තමයි එළියට එන්නේ. ඊයේ එකතරතුරක් අපිට එක දෙයක් කියවනවා එක මහත්මේ. එක වික්ෂුන්හන්සේ නමක් ප්‍රකාශනයක් කරනවා, බුදුහාමුදුරුවෝ තරහ වෙන්නේ නැහැ, පහනක තෙල් පහනක් සත්තු කළේ නැහැ කියලා, දැන් තෙල් ගණන් වැඩි ඉනේ කියලා. එතකොට දැන් හිතන්නකෝ ලෞකික සම්මාදිට්ඨියක් තියනවද කියලා මට හිතුණා ඒ ප්‍රකාශනය දැක්කහම. පින්නතුනි මහා කස්සප මහ රහතන් වහන්සේ පින්නපාතේ වැඩියේ දුප්පත්ම දුගීම අසරණම අය ඉන්න තැන් බලලා. මේ ශාසනය යැපීම සඳහා තිබෙන ශාසනයක් නෙමෙයි. යැපෙන්න තියෙන ශාසනයක් නෙමෙයි. මේ ශාසනය නිර්වාණගාමිනී ප්‍රතිපදාව පැහැදිලි කරගන්නට, කුසලපූර්ණ ජීවිතයක් සලසා ගන්නට තිබෙන ශාසන ධර්මයක්. මහා කස්සප මහ රහතන් වහන්සේ දා සමාජෙ හිටපු දුප්පත්ම මිනිස්සු ඉන්න තැන් බලමින් පින්නපාතේ වැඩියා. ඉතින් දෙවියෙකුටවත් පිනක් කරගන්නට අවකාශයක් නැති වුණ මහා කස්සප මහ රහතන් වහන්සේ අරමුණු කරගෙන එක වෙලාවකදී සක්‍රිය අන්න වේශකෙන් දුප්පත් මිනිස්සෙක් වගේ ඇවිල්ලා දම් පූජා කරපු අවස්ථාවක් තියෙනවා. ඉතින් එදා වේල බොහොම අමාරුවෙන් හොයාගෙන තමන්ට කියලා ආහාරයක් සපයගත් අය දිහා කරුණාවෙන් බලලා මහා කස්සප මහ රහතන් වහන්සේ පින්නපාතේ වැඩියා ඒ අය වෙත. මොකද ඒ අය ඒ තමන්ගේ තමන් සතුව තියෙන වෙනත් දෙයක් පූජා කරන්නට නැතිකමක් තියෙනකොටත්, ඒ කියන්නේ දුෂ්කරතාවයේ උපරිමය තියෙනකොට ඒ අයට ශ්‍රද්ධාවක් උපදිනවා කියලා කියන්නේ පූජාවක් කරන්න. ඒක කොච්චර වටිනවද? තියෙනකොට පූජා කරන රුපියල් ලක්ෂයකට වඩා කෙනෙකුට නැතිව තියෙන වෙලාවට පූජා කරන්නට පෙළඹෙන පූජාවක් සඳහා වියදම් කරන රුපියල නමුත් වටිනවා. ඒක තමයි ධර්මය. ඒක තමයි අපි හිතපැත්තේ කර්මය, කර්මඵලය පිළිබඳව අපි තීරණය කිරීමේදී තීරණය කරන නිර්ණායකය. ඉතින් ඇත්තටම වන්දනා කරන්නට ඕනේ, ඇත්තටම පහන්පත්තු කරන්නට ඕනේ මොන වෙලාවේද කියලා තීරණය කරන එක ප්‍රඥාවන්ත සදහැතියන්ට බාර දෙයක්. මම දැක්ක බොහොම සතුට හිතෙන කරුණ තමයි මේ පණිවිඩය පිළිබඳව ප්‍රතිචාර දක්වන සදහැති බෞද්ධ ගිහි පින්නතුන් ප්‍රතිචාර දක්වලා තිබුණා. ඒ පිළිබඳව ඉතාමත් හොඳ මට්ටමේ ප්‍රතිචාරයක්. ඒ කියන්නේ මේ දේ එහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ, කුසලයේ සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා දක්වන ප්‍රතිචාරයක්. ඒක එක පැත්තකින් සතුට වන්නට පුළුවන්. හැබැයි සමාජයට මඟ පෙන්වන භික්ෂුන් වහන්සේලා අර මට්ටමින් හැදෙනකොට සමාජීය පැවැත්ම දිහා විතරක් බලන තරම ප්‍රජාව ඒ මතවාදයන් වැළඳ ගැනීම නතර කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ නිසා අපි බුදුදහම තුළ කතා කරන ප්‍රධාන නිර්ණායකයන්, බුදුදහම තුළ කතා කරන ප්‍රධාන දර්ශනය පිළිබඳව අපි මේ සමාජයට තවදුරටත් විවරණය කරන්නට ඕනේ. මේ විදිහේ මතවාද සංකල්ප වලින් සමාජය කිලුට වෙනකොට එබඳු කිලුට සමාජයක බුදුදහම වැනි ශ්‍රේෂ්ඨ මනෝකේන්ද්‍රීය ධර්මයක්, සිත මූලික කරගත් ධර්මයක් තව කෙතෙක් කල නම් නිර්පද්‍රිතව තියෙයිද කියන එක පිළිබඳව සැක සහිතයි. අන්න ඒ නිසා බෞද්ධයින් හැටියට අපි එක පැත්තකින් ඉතාම අප්‍රමාදී වන්නට ඕනේ. මොකද ආපහු මනුස්ස එක්කලාවත් බුදු ශාසනයේ මේ ලෝකිතුරු වෙලා තියෙද දන්නේ නැහැ. ඒ වගේම මේ ජීවිතය තුළදීම අපි කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන වීරිය උපදවා ගන්නවා වගේම බුද්ධ ශාසන සංරක්ෂණය සඳහා අපි කාටත් පැවරී තියෙන වගකීම, යුතුකම අපි නොපිරිහෙලා ඉටු කරනවා කියලා ඉතාමත් ශ්‍රද්ධා සම්පන්න සිත කවුරුත් ඇති කරගන්නට ඕනේ.
එදා ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ කල්යාණ මිත්‍ර වැටේ අවසන් පුරක ඔබ වන්නට එපා ආනන්ද කියලා. ඇයි ආනන්ද හාමුදුරුවන්ගෙන් පස්සේ ශාසනේ ඉවර වෙයි කියලා හිතුණ නිසාද දේශනා කරන්නේ? නෑ, ඒක දේශනා කරන්නේ ඔබට මට ආනන්ද හාමුදුරුවන්ට කරන්න අවශ්‍යම දේශනාවක් නෙමෙයි. ආනන්ද හාමුදුරුව අභිමුඛයේහි ඉන්නකොට ආනන්ද හාමුදුරුවන්ට කරන දේශනාවක් විදිහට ඒ දේශනාව සිද්ධ කළේ දේශනාව තුළින් ආමන්ත්‍රණය කළේ ඔබට මට. ඒක පුද්ගලිකව අපි අපට කරපු දේශනයක් හැටියට කවුරුත් දරා ගන්නට ඕනේ. මේ කල්යාණ මිත්‍ර වැටේ අවසන් පුරක ඔබ වන්නට එපා කියන ඒ උත්තරීතර අනුශාසනාව භාග්‍යතුන් වහන්සේගේ. අන්න ඒ නිසා තමයි සතුන් ධර්මය අපි ආරක්ෂා කරන්නට පෙළ ගැසිය යුත්තේ, එක්විය යුත්තේ. මොකද මේ ශාසන ධර්මයේ තරම් වටිනා දෙයක් මේ ලෝකෙ වෙන ඇත්තේ නැහැ. මේ ශාසන ධර්මයේහි නිවීම කියන දේ අපිට අදාතම අපේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ශාසනයේහි අපි බාහිර දේවල් විතරක් බැලුවට ගොඩක් කලාවට සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය කියලා කියන්නේ අපේ හිත සකස් කරගන්නට තිබෙන ක්‍රමවේදය. ලෝකේහි නොඑක් පීඩාවන් එනකොට අෂ්ටලෝක ධර්මයානුව ලෝකය පෙරලීමට ලක් වෙනකොට අපේ හිත හදාගන්නේ කොහොමද ඊට අනුව පෙරලෙන්නේ නැතිවන්නට කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. සාමාන්‍ය ලෝකයේ ස්වභාවය තමයි ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක කියන මේ ධර්මයන් අනුව පෙරලෙන එක. ලාභයක් ලැබෙනකොට සතුටු වෙන සිත අලාභය හමුවේ වේදනාවට දුකටපත් වෙනවා. ඒ වගේම යසස හමුවේ සතුටු වෙන හිත අයසස හමුවේ මහා පීඩණයකට ලක් වෙනවා. නින්දාව හමුවේ පීඩාවටපත් වෙන හිත ප්‍රශංසාව හමුවේ ඉල්පී යනවා. සැප හමුවේ සතුටු වෙන සිත දුක හමුවේ මහා පීඩාවකටපත් වෙනවා. මෙන්න මේ විදිහට මේ අන්තගාමී කමෙන් තමයි සිත සෑම මොහොතකම කටයුතු කරන්නේ. එහෙම කටයුතු කරන හිත දුක කියන දේ අනුව යන දුක හැමදාම උරුම කරගත්ත තැනක තමයි වාසය කරන්නේ. මෙන්න මේ දුක්ඛිත තත්වයෙන් අපි කොහොමද අත මිදෙන්නේ කියන එක පිළිබඳව අපි නුවණින් මානසිකාරය කළ යුතුයි, නුවණින් මෙනෙහි කළ යුතුයි. දවසක් බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට එක භික්ෂුන් වහන්සේලා පිරිසක් භාග්‍යතුන් වහන්සේ මුණගැහෙන්නට වැඩම කළා. මේ වික්ෂන් වහන්සේලා පිරිසට භාග්‍යතුන් වහන්සේ බොහොම අපූර්ව දහම් කාරණාවක් දේශනා කළා. මොකද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි විදිහකින්, ඒ කියන්නේ තථාතත භික්ඛවේ භික්ඛු උපපරික්ඛේය යතහා යතා සුපපරික්ඛතෝ බහිත්තා චස්ස විඥානං අවික්ඛිත්තං අවිස්සතං අධ්‍යත්තං අසංඨිතං අනුපාදායන පරිතස්සෙය බහිද්දා භික්ඛවේ විඥානේ අවික්ඛිත්තේ අවිස්සතේ සති අධ්‍යත්තං අසංඨිතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝන හෝති. ඔය ටික විතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ කුටියට වැඩම කළා. මේක සරල තේරුම අපි ගත්තොත් එහෙම යම් කිසි විදිහකින් භික්ෂුන් වහන්සේ නමක් උපපරික්ඛතෝ උපපරීක්ෂා කරනවා නම්, ඒ කියන්නේ හොඳින් මානසිකාරය පවත්නවා නම්, එතකොට ඒ මානසිකාරය කරන පුද්ගලයාට, මානසිකාරය කරන භික්ෂුන් වහන්සේට බහිද්දාචස්ස විඥානං අවික්ඛිත්තං, බාහිර අරමුණු පිළිබඳව සිත විසිරිලා නැති වෙනකොට, අජ්ජත්තං අසංඨිතං ආධ්‍යාත්මයේ හිසිත පිහිටලක් නැති වෙනකොට, අනුපාදාය කිසිවක් උපාදාන වශයෙන් නොගෙන න පරිතස්සෙය එකෙනා බියට පත්වන්නේ නැහැ. මෙන්න මේ විදිහට වෙනකොට ආයතින් නැවත ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක ඔහු කරා පැමිණෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මේක කෙටියෙන් දේශනා කරලා කුටියට වැඩම කළා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා මේක අහගෙන හිටියට ආමඳුරුන්ට තේරුනේ නැහැ. දැන් ඔබට තේරුනේ නැහැ නේද මොකද්ද කිව්වේ කියලා. එතකොට මේ ආමඳුරුන්ට තේරුනේ නැහැ මොකද්ද බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරපු කරුණ කියලා. ඉතින් මේ ආමඳුරුන්ට හරි ගැටලුවක් තිබුණා බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ කරුණ අපි කොහොමද තේරුම් ගන්නේ කියලා.
ඊට පස්සේ හාමුදුරු කල්පනා කළා බුදුරජාණන් වහන්සේ බොහොම වර්ණනා කළා තියෙනවා මහකච්චායන මහරහතන් වහන්සේ සංක්ෂිප්තව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දෙයක් බොහොම විස්තරිත කරලා කියලා දෙන්නට සමර්ථ භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයක් තිබෙනවා එනිසා අපිට මහකච්චායන හාමුදුරු හම්බුණා නම් මේක ටිකක් විස්තර දැනගන්නට පුළුවන් කියලා හාමුදුරුවරු කල්පනා කළා කල්පනා කරලා මහකච්චායන මහරහතන් වහන්සේ හොයාගෙන මේ හාමුදුරුවරු පිරිස පිටත් වුණා මහකච්චායන මහරහතන් වහන්සේ හම්බෙලා වන්දනා කරලා උන්වහන්සේට මේ විස්තරය කිව්වා ස්වාමීන් වහන්සේ අපි මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණා භාග්‍යතුන් වහන්සේ වන්දනා කළාම භාග්‍යතුන් වහන්සේ මේ විදිහට කියලා කුටියට පිවිසුණා අපිට මේක තේරුම් ගන්නට පුළුවන් කමක් තිබෙන්නේ නැහැ අපි හිතුවා ඔබ වහන්සේ අපිට මේක පැහැදිලි කරලා දෙන්න දක්ෂ වේවි කියලා අපිට මේක කියා දෙන්නට කියලා ඉල්ලුවා මේ වෙලාවේදී මහකස්සප මහ රහතන් වහන්සේ උපමාවක් කියනවා ඇවැත්නි යම් විදිහකින් අරටුව ප්‍රයෝජනවත් වෙන ඒ කියන්නේ අරටුවෙන් ප්‍රයෝජනයක් තියෙන ගහක අරටුව හොයාගෙන යන මිනිස්සේ ගහේ මුල කඳ මැද අතු ඉති ඉක්මවලා ගිහිල්ලා ගහේ කොළවල අරටුව තියෙනවද කියලා හොයනවා වගේ ඔබත් හරියට මේ බුදුරජාණන් වහන්සේ ළඟින්ම මේ ටික අහලා මේකේ විස්තර ටික බුදුහාමුදුරුවන්ගෙන් අහන්න නැතුව මේ මාවම හොයාගෙන ආව මේ කොළ වගේ ඉන්න මාවම හොයාගෙන ආව මේක අහන්න කියලා. ඊට පස්සේ ඉල්ලනකොට නැවත එහෙනම් මම මට තේරෙන විදිහට මේක කියන්නම්. තේනහවස සනාත සාදුකම් මනසකරොත. එවැත්නි අහන්න හොඳින් මේ පිළිබඳව මෙනෙහි කරන්න කියලා මේ පිළිබඳව මහකච්චායන මහරහතන් වහන්සේ හාමුදුරුවරුන්ට විවරණය කරලා දෙන්නට පටන් ගත්තා. එතකොට මේක එකින් එකට අරගෙන විවරණය කරනවා මේ සූත්‍රයේ දකින්නට තියෙන්නේ මජ්ඣිම නිකායේ විභංග ඛණ්ඩකේ නැතිනම් විභංග වර්ගයේහි යෙදෙන උද්දේශ විභංග සූත්‍රය විභංග කියලා කියන්නේම විභජනය කරන නිසා තමයි විභංග කියලා කියන්නේ විභජනය කරනවා කියලා කියන්නේ බෙදනවා කියන එක බෙදා දක්වන නිසා තමයි කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර කෙටියෙන් කියපු කරුණ විස්තරාර්ථ සහිතව බෙදා දක්වනවා. එතකොට මේ මහකච්චායන මහරහතන් වහන්සේ මේක කරුණින් කරුණ අරගෙන පැහැදිලි කරනවා. කතංචාවසෝ බහිද්දා විඥාන වික්කිට්තං විසතන්ති වච්චති. ඇවැත්නි මොකද්ද බාහිරට සිත විසිරිලා ගිහිල්ලා කියලා කියන්නේ. බාහිර අරමුණු වල හිත විසිරිලා කියලා කියන්නේ මොකද්ද? ඉදහවසෝ බික්ඛුනෝ චක්ඛුනා රූපං දිස්සා රූප නිමිත්තානුසාරී විඥානං හෝති. මේ ලෝකයේ කෙනෙකුගේ චක්ුණා රූපං දිස්සා ඇහෙන් රූපයක් දැක්කට පස්සේ රූප නිමිත්තානුසාරී විඥානං හෝති විඥානං කියලා කියන්නේ සිත විඥානේ අපි දැනගන්නා කම එතකොට ඇහෙන් රූපයක් දැක්කහම දැනගන්නා වූ සිත රූප නිමිත්තානුසාරී ඒක රූප නිමිත්තට අනුරූපව යනවා රූප නිමිත්තට අනුව පවතිනවා දැන් ඔයගොල්ලන්ට කල්පනා කරන්න පුළුවන් මේ දැකපු දේවල් ගැනනේ දැකපු දේවල් ගැන හිතන්න පුළුවන්. අද උදෑසන මෙතනට එන්නට ප්‍රථමයෙන් කවුරුත් නිවසේ ඉඳලා මෙතෙන්ට පිටත්ුනේ ඔබ නිවසෙන් එනකොට දැකපු දේ ගැන දැන් කල්පනා කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් මොකද්ද ඒ කල්පනා කරන්නේ? දැන් මෙතන හිතන තියෙන්නේ නේද? ගෙදර මෙතන නැහැනේ. එතකොට විඥාණය හිත රූප නිමිත්තානුසාරී අර ගත්ත රූප නිමිත්ත ගැන දැන් ඒක අනුව හැසිරෙනවා අනුසාරී කියලා කියන්නේ අනුචරති කියන එක. ඒ කියන්නේ අනුව හැසිරෙනවා කියන එක. දැන් අර රූප නිමිත්ත අනුව හැසිරෙනවා. දැන් ඕගොල්ලෝ හැම වෙලාවකදීම කල්පනා කරන්නේ දැකපු අහපු දේවල් පිළිබඳව නෙමෙයි. ඒකයි රූප නිමිත්ත අනුසාරී විඥානං හොති කියලා කියන්නේ. ඒ දැකපු දේවල් අනුව ඒ රූප නිමිත්තට අනුව තමයි හිත සෑම වෙලාවකදීම හැසිරෙන්නේ. ඒ වගේම රූප නිමිත්තස්සාද ගතිතං රූප නිමිත්තෙහි ආස්වාද ගතිත්වව වාසය කරනවා රූප නිමිත්තෙහි ආස්වාද ගතිත්වව කියලා කියන්නේ ඇහැට රූපයක් පේනකොට හිතින් ඒ රූපයෙහි හැසිරෙනවා ඒ විතරක් නෙමෙයි ඒ පේන රූප නිමිත්ත අපි වර්ගීකරණයට ලක් කරනවා කොහොමද මේ රූපේ පැත්තේ සැප සහගත භාවය තියෙනවා මේ රූපේ පැත්තේ දුක් සහගත භාවය තියෙනවා මේ ආදී විදිහට රූපය තුළ අපිට දැනෙන සැප සතුට පිළිබඳව අපි කල්පනා කරනවා. අන්න ඒ නිසා තමයි ඔයගොල්ලෝ ලෝකේ දකින්න ආස රූප සහ දකින්න අකමැති රූප කියලා කොටස් දෙකක් තියෙන්නේ. ඒකෙදි උපේක්ෂා සහගත මධ්‍යස්ථ අරමුණුත් තියෙනවා.
මධ්‍යස්ථ අරමුණුත් පර්යායෙන් අපි ගන්න එක ක්‍රමයකට සැප වේදනාව පැත්තටම දාලා එතකොට ලෝකේ එක ගැටලුවක් නොවන දෙයක් නිසා මේ විදිහට අපි දැන් අර හිත රූප නිමිත්තට අනුව හැසිරෙනකොට රූප නිමිත්තට අනුව හැසිරෙන හිත අපි රූප නිමිත්ත කොටස් දෙකකට බෙදලා කටයුතු කරනවා ඒ තමයි කැමැත්ත සහ අකමැත්ත අනුව ගිහිල්ලා එතකොට අපි වඩා කැමති අකමැති දේවල් දකින්නද අපේ දැක්කහම හිතට සතුට උපදින දේවල් දකින්නද සතුට උපදින දේවල් දකින්න තමයි කැමති අන්න ඒ නිසා තමයි කිව්වේ රූප නිමිත්තස්සාද ගතිසං හිත රූප නිමිත්ත ආස්වාදයේහි ගිහිල්ලා ගැටිලා ඒකත් එක්ක යුක්ත වෙලා තමයි තියෙන්නේ හිත හැම වෙලාවකදීම කියන්නේ තමන් දකින්න කැමති දේ දකින්න තමන් දකින්න කැමති දේ දකින්න කියලා තමයි හිත හැම වෙලාවකදීම කියන්නේ තමන් අහන්න කැමති දේ අහන්න දැන් ධර්ම දේශනාවක් අහගෙන ඉන්නවා කියන එක අහන්න ටිකක් අපහසු හිතට සැසඳෙන්න ගැළපෙන්නේ නැහැ එතකොට කෙනෙකුට මේ හොඳ දෙයක් බලාගෙන ඉන්නවට වඩා බොහොම පහසුවෙන් කාමනිෂ්ක්‍රිත දෙයක් බලන් ඉන්න පුළුවන් දැන් ටෙලිනාට්‍යයක් චිත්‍රපටයක් බලන් ඉන්න එක බොහොම පහසුවෙන් කරන්න පුළුවන් අයක් තිස්සේ ධර්ම දේශනාවක් දිහා බලන් ඉන්නවට වඩා නේද එතකොට ඒ වගේ සාමාන්‍ය ලෞකික මට්ටමේ සිත් තියෙන කෙනෙකුගේ හිත වඩා සැසඳෙනවා වඩා යුක්ත වෙනවා කොතනද අර රූප නිමිත්ත පිළිබඳව ආස්වාදනය කරන තැනක රූප නිමිත්තස්සාද ගතිසං කිව්වේ ඒකයි ඒ වගේම රූප නිමිත්තස්සාද විනිබද්ධං රූප නිමිත්තස්සාද සංයෝජන සංයුත්තං රූප නිමිත්ත ආස්වාදයත් එක්ක එකට යෙදිලා ඒකත් එක්ක එකට යුක්තව බැඳිලා ඉන්නවා එකත් එක්ක එකට යුක්තව ඒකේ බැඳිලා ඉන්නවා ඒ හින්දා තමයි අපිට අතීතෙදී වුණත් අපි දැකපු ලස්සන දේවල් ගැන සිහිපත් කර කර ඉන්න පුළුවන්කම තියෙන්නේ අපි කියන්නේ කාලෙකින් කොහෙවත් ඇවිදින්නවත් කියන්නේ කියලානේ අපිට තියෙනවා ආශාදජනක දැක්කහම හොඳ දේවල් ලෝකෙ තියෙනවා අපිට ඒ දේවල් වලට ගියාම අපේ හිතේ සතුට උපදිනවා කියන හැඟීම අපිට තියෙනවා එතකොට ඒක තමයි අපි රූප නිමිත්තේ හිස්සිත පැවැත්ම මත අපි ඇති කරගත්ත සංයෝජන නිස්කෘත ස්වභාවය බැඳීම් නිස්කෘත ස්වභාවය එතකොට මෙන්න මේ විදිහට බහිද්ධා විඥානං විසතං විකිත්තන්ති උච්චති මේ විදිහට මෙනෙහි කරන නිසා කියනවා බාහිර අරමුණු වල හිත විඥානය කියන එක විකිත්තං විසිරිලා විසතන්ති උච්චති ඒක පැතිරිලා තියෙනවා කියන එක කියනවා දැන් මොකටද මේ බාහිරෙහි අරමුණ පැතිරිලා තියෙනවා කියලා කිව්වේ හිතට රූප නිමිති පිළිබඳව දැන් කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. දැකපු දේවල්, අහපු දේවල්, විඳපු දේවල්, දැනගත්තු දේවල් පිළිබඳව කල්පනා කරන්නට පුළුවන්කම තියෙනවා. මේක තමයි රූප නිමිති බාහිර විඥානය විසිරිලා කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බහැර අරමුණෙහි විඥානය විසිරිලා නැත්තම් කියලා. දැන් මහකච්චායන මහරහතන් වහන්සේ හඳුරුරුන්ට කියලා දෙනවා විසුරුණා කියන්නේ මොකද්ද විසුරුනේ නැහැ කියලා කියන්නේ මොකද්ද ඉතින් ඉස්සෙල්ලා කියන්නේ පැ විසුරුණා කියලා කියන්නේ මොකද්ද කියන එක අන්නේ විසුරුණා කියලා කියන එක විවරණය කරන්නේ කොහොමද මේ අපේ ජීවිතය ගැන පැහැදිලි කරලා දෙනවා අපේ ජීවිතය ගැන පැහැදිලි කරලා දෙනවා ඒ කියන්නේ අපි දැන් ජීවත් වෙන තැන බාහිර අරමුණෙහි මේ සිත විසිරිලා තියෙන්නේ ඒ නිසා තමයි අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ දේවල් වලින් අපි සැපේම බලාපොරොත්තු වෙමින් ඒ දේවල් මත නැඹුරු වෙලා ඒ දේවල් මත මේක ගවේෂණය කරගෙන යන තැනක ජීවත් වෙන්නේ. අපි ගොඩක් වෙලාවට අපි සතුට වෙන්නේ අන්නේ දැකපු රූපාරම්මන පිළිබඳව. අපි ඉන්න ලෝකෙට කියනවා කාම ලෝකය කියලා නේ. කාම ලෝකය කියලා. ඇයි කාම ලෝකය කියලා කියන්නේ? කාමය තමයි අපි සතුට වෙන තැන හිතේ ඇති කරගත්ත කැමැත්ත කියන එක. එතකොට මේ කැමැත්ත පවත්වන්නේ පංචකාම ගුණ කියන ධර්මයන් පිළිබඳව. පංචකාම ගුණ කියලා කියන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහට කියනවා කාම ගුණ. මේ දේ පිළිබඳව හිතේ තියෙන කැමැත්තට කියනවා කාමය කියලා. එතකොට රූපය කියන්නේ කාමය නෙමෙයි. දැන් අපි රූපකාම, ශබ්දකාම කියලා කිව්වට මේවා කාම නෙමෙයි. මේවා කාම ගුණ. නේතේ කාමා අපිටේ කාම ගුණාති අරියස්ස විනේ විච්ඡති කියලා කියනවා මේවා කාම කාමයේ නෙමෙයි කර්ම ගුණ තමයි මේවලට ආදෙවෙනෙහි කියන්නේ. ඇයි සිතේ පවතින කැමැත්තට විෂය වෙන්නේ මොනවාද? හිතේ තියෙන කැමැත්ත පිහිටලා තියෙන්නේ මොනවා මතද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් වලනේ. දැන් අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වෙන ගොඩක් දේවල් තියෙනවානේ. අනේ බලාපොරොත්තු වෙන බොහෝ දේවල්
බෙදලා බලන්නකො මොන මොන තැන්වලද අපේ හිත තියෙන්නේ කියලා. අපි කැමති හොඳ දේවල් විඳින්න ලෝකෙ තුල. අපේ ජීවිතය අපි සැපවත්ව ගත කරනවා කියලා කියන්නේ මොකද්ද? සැපවත්ව ගත කරනවා කියලා කියන්නේ අපි හොඳ රූප බලනවා, හොඳ ශබ්ද අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස විඳිනවා, ස්පර්ශ විඳගෙන ජීවත් වෙන්න පුළුවන්කම තියෙන. අපි හිතන කැමති දේවල් අපිට ඒ පැති වලින් ලැබෙනවා කියන තැන තමයි ජීවිතේ සැපවත් කියලා අපි කියන්නේ. එතකොට මේ හිතේ තියෙන කැමැත්ත මේ දේවල් මත පවත්න නිසා ඒ ටිකට කියනවා කාම ගුණ කියලා. හිතේ තියෙන කැමැත්තට කියනවා කාමය කියලා. එතකොට මෙන්න මේ කාම ලෝකයේ තුල ජීවත් වෙන අපේ මනස තිහිතා සිටින තැන තමයි රූප නිමිත්තස්සාද ගතිත ලෝකේහි. ඒ කියන්නේ රූපය පිළිබඳව තියෙන ආස්වාද ජනක බව. රූපයක් දැක්කහම තිබෙන සතුට, කනට ශබ්දයක් ඇහුණාම දැනෙන සතුට අපේ හිත පැත්තේ තියෙනවා නම් ඒක තමයි ආස්වාදනය කරන්නේ. එතකොට දැන් අපිට හිතට දැනෙන සතුට අපි දකින්නේ කොහේ තියෙන දේ හැටියට? හිතට දැනෙන සතුට අපි දකින්නේ අර රූපයේ තියෙන දේ හැටියට. එතකොට රූපයේ තියෙන සතුට හැටියට අපි ඒක දැක්කහම මොකද වෙන්නේ? රූපයේ තියෙන සතුට හැටියට අපි ඒක දැක්කහම දැන් අපිට අර රූපයම ඕනේ කරනවානේ. සතුට වෙන්න ඕන උන මොකද්ද ඕනේ කරන්නේ? අර රූපයම ඕනේ කරනවා. දැන් ඒ රූපය අපිට සතුට ගෙන දෙන්න තියෙන දෙයක් නෙමෙයි. සීතෝෂ්ණ ධර්මයන්ගෙන් වෙනස් වෙනවා. ඒක එතන විපර්යාසයට භාජනය වෙනවා. කිසිසේත්ම අපිට ඕන විදිහට ඒ දේවල් පවත් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට මේ දේවල් වෙනස් වෙනකොට දැන් අපිට සතුට වෙන්න තිබෙන අරමුණ වෙනස් වුණා කියලා පේනකොට මොකද වෙන්නේ? දැන් ඔන්න අපිට දුක ගලාගෙන එනවා. ලෙඩවීම, මරණය, මහලු බව මේ දේවල් හැමෝම කවුරුත් දුකට වේදනාවට පත් වෙනවා. තමන්ගේ මරණය, මහලු බව, ලෙඩවීම මේ දේවල් මතත් දුක එනවා. බාහිර දේවල් මතත් ජීවිතේට දුක එනවා. දුක ගෙනාවේයි අපිට ආස්වාදයේ ගෙනවිත් දෙන්නට තියෙන රූපය අපි දකිනවා දැන් විනාශ වෙලා යනවා කියලා. එතකොට දැන් අපිට මහත්ම යහපතක් ගෙන දේ විනාශ වෙලා යනවා කියලා පේනකොට මිනිස්සුන්ට දුක ගලාගෙන එනවා. ඒක නතර කරන්න බෑ. මෙන්න මෙහෙම දුක් වෙන්න තියෙන හේතුව තමයි මේ රූප නිමිත්ත නැවත නැවත ආස්වාදනය කරන මොඩකම. ඒ නිසා තමයි මේ විදිහට ශබ්ද නිමිත්ත, ගන්ධ නිමිත්ත, රස නිමිත්ත, පොට්ටබ්බ නිමිත්ත, ධම්ම නිමිත්ත කියලා කියන අපි මේ ගන්න අරමුණු ටික මේ දේවල් වල අපි සතුට වෙනකොට මේ විදිහට ජාති, ජරා, මරණ කියන දුක අපිට ගේන්න පුළුවන්කම අපේ ජීවිතය තුළ හදලා දීලා තියෙනවා. මෙන්න මේ විදිහේ දුක නිර්මාණය කරන තැනක දුක නිර්මාණය කරගන්න නැති වෙන්න ක්‍රමයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් බහැර අරමුණෙහි විඥානේ විසිරෙන්න දෙන්න එපා. ඒක තමයි කිව්වේ බහිද්දා විඥානං අවික්ෂෙත්තං අයිසතං කියලා. බහැර අරමුණෙහි විඥානේ හිත විසිරෙන්න දෙන්න එපා කියලා. එතකොට මේක කොහොමද වෙන්නේ? ඉදහවසෝ වික්ඛුනෝ චක්ුණා රූපං දිස්සාන රූප නිමිත්තානුසාරේ විඥානං හොති. ඇහෙන් රූප දැක්කහම රූප නිමිත්තානුසාරීව විඥානේ පවතින්න දෙන්නේ නැහැ. ඒක තමයි මේ ශාස්ත්‍රයේ කෙනා සිද්ධ කරන දේ. බහැර අරමුණෙහි විඥානේ විසිරෙන්න දෙන්නේ නැතු වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? රූප නිමිත්ත ආස්වාදනය කර කර රූප නිමිත්ත පැත්තට හිත අරගෙන යන්න දෙන්නේ නැහැ. ඒක තමයි කළ යුතු දේ. දැන් ඔන්න ප්‍රතිපදාවක් නේ අපිට දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ. දැන් ඔන්න ඕකේ කොටස් දෙකක් අපිට බෙදන්න පුළුවන්කම තියෙනවා. කොටස් දෙකක් බෙදන්න පුළුවන්. දැන් බාහිර රූප ගැන අපි හිත හිත ඉන්න එක තමයි නතර කරන්න ඕනේ. හිත හිත ඉන්නකම් මොකද්ද වෙලා තියෙන්නේ? හිත හිත ඉන්නකම් ලෝකෙ තුල අපි මේ දේවල් අපිට ඕන විදිහට තියාගන්න පුළුවන් කියලා අපි කල්පනා කරනවා නේ. රූපය පිළිබඳව කල්පනා කරනකොට අපි ඒ ගැන හිතන්න පුළුවන්කම තියෙනකොට අපි කැමති ඒ රූප අපිට ඕන විදිහට ආරක්ෂා කරලා රැකලා තියාගන්න. ඒ නිසා තමයි අපි වෙහෙසෙන්නේ මේ දේවල් වෙනස් නොවන පරිදි පවත්වා ගන්න. හැබැයි අපේ උත්සාහයෙන් ගිලිහිලා වෙනස් කරනවා කියලා දැනෙනකොට අපි ඒව ගැන දුක් වෙනවා. ඒ නිසා තමයි අපිට ජරා මරණ දුක, අනිත්‍යයේ වෙනස් වීම නිසා එන දුක, ඒ පීඩාව අපි විඳින්නේ සම්පූර්ණම අපිට ඕන විදිහට මේ දේවල් පවත්වා ගන්නට දරන කරන උත්සාහය මත විඳින දුක් විදිහට. වෙන දෙයක් මත නෙමෙයි, අපිට ඕන විදිහට අපි කැමති නැහැ. අපි මේ රූපය වයසට ගිහිල්ලා විනාශ වෙනවට අපි කැමති නැහැ. අපි කැමති මේක එක විදිහට පවතිනවා. ඉතින් මේක වෙනස් වෙනවා කියලා දැක්කහම
දුකෙන් නැද්ද? දුකේනවා. ඉතින් මේක මම නම් මගේ නම් අපිට පුළුවන් වෙන්නේ නේද වෙනස් නොවී තියාගන්න. හැබැයි අපිට බෑ ඒක කරන්න. ඇයි? කනබොන ආහාර ප්‍රත්‍යයෙන් උපදින රූපය ඒ ආහාරජ රූපේ විපර්යාසයට භාජනය වෙනකොට වෙනස් වෙනවා ඒක. ඒක එක විදිහට පවතින්නේ නෑ. ඒක අනාත්ම ධර්මයක්. ඒක බලන්නකෝ දැන් ගහක් ගත්තාම ගහේ ස්වභාවයක් මේකනේ නේ. පැලයක් විදිහට ඒක පැලවෙලා ඒක ගිහිල්ලා ඒක දිරල යනවා කියන එක ඒකේ ස්වභාවය. ඒකට විඥානයේ සාධකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක රූපයේ තියෙන ස්වභාවය තමයි. ඒකේ ගතිය තමයි හැමතැනකම විද්‍යමාන වෙන්නේ. ඒකට කියනවා ජරාව කියලා. අපි ජරාවටපත් වෙනවා. ඒක වළක්වන්න බෑ. එතකොට දැන් ජරාවටපත් වෙන රූපය දිහා බලලා මම මේකට කැමති මේ විදිහට තිබුණොත් හොඳයි කියලා හිතුණත් අපිට ඒක තියාගන්න බෑ. ඔන්න ජීවිතේට දුක ගලාගෙන එනවා. එතකොට හොඳ ශබ්දයක් ඇහෙනකොට අපි ඒ ශබ්දයට ආස කළා කියලා අපිට ඕන ශබ්ද එන්නේ නැහැ හැම වෙලාවකදීම නේ. ඒකේ විවිධාකාරයේ ශබ්ද එනවා. එතකොට අපේ හිත ඒ දේවල් තෝරන තැනක එන දේවල් විනිශ්චය කර කර ඉන්න තැනක හිටියොත් මොකද වෙන්නේ? හොඳ දේවල් වල ඇලෙනවා, නරක දේවල් වල ගැටෙනවා. දැන් දුක වැඩි ජීවිතේට. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔය එන එක එක අරමුණු තෝර තෝර ඉන්න එපා කියලා කොටින්ම කියනවා. එන එක එක අරමුණු තෝර තෝර ඉන්න එපා. ඒක තමයි බැහැර අරමුණේ හිත විසිරවන්න එපා කියලා කිව්වේ. එහෙනම් ඒකෙදි කරන්න තියෙන්නේ මොකද්ද? තමන්ගේ පැත්තට හිත යොමු කරගන්න. තමන්ගේ පැත්තට හිත යොමු කරගන්න. තමන්ගේ පැත්තට හිත යොමු කරගන්න කිව්වහම හිත යොමු කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි තමන්ට පුළුවන් ඉතාම දක්ෂ විදිහට හිත එකඟ කරන ක්‍රමයකට අරමුණු වල හිත හැසිරෙන එක අයින් කරන්න. ඒකට තමයි අපි කියන්නේ භාවනා කරනවා කියලා. කමටහන් වඩනවා කියලා කියන්නේ මොකද්ද? එක අරමුණක හිත තියාගෙන ඉන්නවා. හිත එක එක අරමුණු වල දුවනකොට මනෝලෝක වල හැසිරෙනකොට මොකද වෙන්නේ? ඒ අරමුණු පස්සේ හිත යන නිසා ඒව හිත හිතින්න දෙන්නේ නැතිව එක අරමුණකට හිත ගන්නවා. අපි හිතමු අපි මෛත්‍රී කරනවා කියලා. දැන් මෛත්‍රී අරමුණේ විතරනේ හිත පවත්වන්නේ. අපි ඒ වෙලාවේ හිතනවාද ගෙවල් දොරවල් ගැන? අපි ඒ වෙලාවේ දූ දරුවෝ ගැන හිතනවාද? නෑ, අපි ඒව ගැන හිතන්නේ නෑ. අපි හිතන්නේ මෛත්‍රී සහගත සිත. අපි ආනාපාන සතිය වඩනකොට අපි වඩන්නේ ආනාපාන සති භාවනාව. ඒ අරමුණෙහි තමයි සිත තියෙන්නේ. කසින භාවනාවක් කරනවා නම් කසින ආරම්භණයේ තමයි අපි සිත පිහිටවන්නේ. හිතට එන අනිත් අරමුණු වලට මොකද කරන්නේ? වහාම අයින් කළා දානවා, පළවා හරිනවා. එතකොට අන්න අපි හිත එක අරමුණක ඒකාග්‍රගත කරලා තියාගන්නවා. දැන් අර ගොඩක් අරමුණු ගැන හිත හිත ඉන්නකොට එන වේදනාව දුක අපිට එන්නේ නැහැ. අපේ අරමුණ හිත අපි ශක්තිමත් පිහිටවල තියෙනවා. අපිට දුක එන්නේ දේවල් ගැන ගොඩක් හිතන්න යන එකත් එක්කනේ. ප්‍රායෝගිකව එහෙමනේ. දැන් මලගෙදරකට ගිහිල්ලා බැලුවහම ඒ පිළිබඳව හිතන්න වැඩිපුර නිමිති තියෙන කෙනාට දුක එනවා වැඩි නැද්ද? වැඩිපුර ඒ ගැන හිත හිත කල්පනා කර කර ඉන්නකොට දැන් ඔගොල්ලෝ කාටත් සමාජය තුළ ජීවත් වෙනකොට දුක එන අවස්ථාවලට මුහුණ දීලා ඇතිනේ. එතකොට මානසිකාරය දුක ගේන අරමුණ තුළම හසුරවනකොට, ඒ කියන්නේ ඒ ගැනම හිත හිත ඉන්නකොට ඒක හරියට අර තුවාලයක් පාර පාර ඉන්නා වගේ වේදනාවක් දැනෙනවා. වේදනාව දැනුණත් හිත පෙළඹෙන්නේ ඒකම කරන්න. හරියට අර මේ දඩයක් කහන හොරෙක් දැම්මම කහනවා වගේ තමයි හිතේ ස්වභාවය. ඒක දුකයි. හැබැයි ඒකටම තමයි හිත පෙළඹෙන්නේ. ඒකට පස්සෙම හිත යනවා. එතකොට ඒක පස්සෙම හිත නැවත නැවත යන තැනක අපි ජීවත් වෙන තැනක දැන් අපිට අමාරු නත් අපි හිත අපි ඒ ගැන හිතන්නේ නැතු ඉන්නවා. පළවෙනිටම අපි හිතන්නේ නැතුව ඉන්න පටන් ගන්නවා. අපි ඒකට පාවිච්චි කරන අපි වෙන අරමුණක් ගන්නවා. ඒ අපිට දුක හිතෙන අරමුණක අපේ හිත යන්න පටන් ගත්තාම අපි ඒක හිතන්නේ නැතුව අපි ඒ වෙනුවට වෙන අරමුණක් අරගෙන ඒ අරමුණ හිතන්න පටන් ගන්නවා. දැන් ඒ අරමුණ හිතනකොට මොකද වෙන්නේ? අරකින් එන දුක දැන් එන්නේ නැහැ. ටිකෙන් ටික තුනී වෙලා යනවා අරගතිය. අන්න ඒ විදිහම දෙයක් තමයි සමතය තුළ වෙන්නේ. දැන් අපිට තිබුණ ප්‍රශ්නය බාහිර නිමිතිවල විඥානය විසිරිලා තියෙනවා. දැන් බාහිර අරමුණවල විඥානය විසිරෙන්නේ නැති වෙන්න එක අරමුණක් අරගෙන ඒ අරමුණ ඇතුලේ හිත එකඟ කරනවා. එතකොට මේ හිත එකඟ කරනකොට මේ හිත එකඟ කරන එකේ පුංචි තාක්ෂණයක් තියෙනවානේ. අපි දැන් කසින භාවනාවක් වෙන්න පුළුවන්, ආනාපාන සති භාවනාවක් වෙන්න පුළුවන්, මෛත්‍රී භාවනාවක් වෙන්න පුළුවන්. අපි අන්තිමේටම හිත එකඟ කරන්න එළියෙන් පටන් ගත්තට ඒක යොමු වෙන්නේ කොහෙටද? ආධ්‍යාත්මයට මනස යොමු වෙන්නේ. අන්තිමේටම ගිහිල්ලා ඒ උපදෝගන්න සංඥාව ආධ්‍යාත්මික
සංඥාවක්. ඒකට කියනවා දැන් බාහිර අරමුණු වල හිත විසිරෙලා නැහැ. හැබැයි ආධ්‍යාත්මයේ හිසිත පිහිටලා. ආධ්‍යාත්මයේ හිසිත පිහිටලා. මේක කලේ මොකෙන්ද? සමාධිමත් භාවයෙන්. සමාධිමත් භාවයෙන්. එතකොට ඔන්න ඔතනදී ඒ தත්වය ලැබුවා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අජ්ජත්තං චිත්තං අසංතිතං කියලා. ආධ්‍යාත්මයේ සිත පිහිටලා නැහැ කියලා. දැන් මේක මොකද්ද කියන්නේ? ආධ්‍යාත්මයේ සිත පිහිටියා. එතකොට දැන් මහකච්චායන මහරහතන් වහන්සේ බෙදනවා කොහොමද? කතංචාවසෝ අජ්ජත්තං චිත්තං සංතිතං කොහොමද හිත පිහිටියා කියලා කියන්නේ? එතකොට අර විදිහට හිත වඩලා කෙනෙක් සමස්තය වඩලා හිතේ ධ්‍යාන උපදවනවා නම් අන්න ඒ මට්ටමේදී කියනවා දැන් ආධ්‍යාත්මයේ සිත පිහිටලා. ඒ තමන්ගේ පැත්තේ උපද්දගත්ත මෛත්‍රී සංඥාවක තමයි හිත එකඟ කරලා තියෙන්නේ. ආනාපාන සති සංඥාවක තමයි හිත එකඟ කරලා තියෙන්නේ. දැන් ඔන්න ආධ්‍යාත්මික තැනක තමයි සිත පිහිටවලා තියෙන්නේ. දැන් එයාට දුක නැහැ මේ ලෝකෙ වෙනස් වුණත්, ලෝකෙම පෙරළුණත් එයාට දුක නැහැ. හැබැයි එයාට තාම පුද්ගලය හම්බෙනවා. තාම පුද්ගලය හම්බෙන්නේ. ඒ පුද්ගලය හම්බෙන්නේ. මේ ආධ්‍යාත්මික ස්කන්ධ ටික අල්ල ගන්නවා ඊට පස්සේ. බාහිර අල්ල ගන්න නෑ. දැන් බාහිර අරමුණු වලින් මිදෙලා හැබැයි ආධ්‍යාත්මික ධර්ම ටික අල්ල ගන්නවා. ඒත් ජාත ජරා මරණ දුක නැති වෙලා නෑ යාට. ආයෙ උපදින්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අසංතිතං කියලා කිව්වේ. සිත පිහිටවන්නට එපා. සිත පිහිටවන්නට එපා කොහෙද? ආධ්‍යාත්මයේ හිත. බහැර අරමුණේ හිත විසිරෙන්න දෙන්න එපා කිව්වා. ආධ්‍යාත්මයේ සිත පිහිටා සිටින්නට දෙන්න එපා කියනවා. එතකොට කොහොමද ආධ්‍යාත්මයේ සිත පිහිටියේ නැහැ කියලා කියන්නේ? ආධ්‍යාත්මයේ සිත පිහිටියේ නැහැ කියලා කියන්නේ අර උපදින උපදින තැන තිබෙන යථාර්ථය පිළිබඳව පිරිසිදු දකින්න පටන් ගත්තොත්, ඒ කියන්නේ ආධ්‍යාත්මික සංඥාවක් ඉපදුණු තැනක මේ මම කියන පුද්ගලයා ගොඩනගෙන ස්වභාවය පිළිබඳව එයා හොඳින් පිරිසිදු දැක්කොත්, එතන සිද්ධ වෙන ධර්මතා ටික දැක්කොත් එයාට එහි පිහිටා නොසිටින මත්තමක හේතු නිසා ඉපදුණු ඵල ධර්මයක් පිළිබඳව දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔන්න ආධ්‍යාත්මයේ සිට පිහිටන්නේ නැහැ. මෙතනදී අපිට තේරුම් ගන්න අවශ්‍ය බොහොම ගැඹුරු කාරණාවක් තියෙනවා. හැබැයි තාම හොඳින් නුවණ පවත්න්නට ඕනේ කරුණක්. ඒ තමයි අපි ජීවත් වෙන හැම තැනකදීම අපි ගොඩනගා ගන්න දේ තමයි පුද්ගල භාවය කියන එක. පුද්ගල භාවය. දැන් මම කවුද කියලා පෙන් ඇහුවොත් ඕගොල්ලන්ට, නැතිනම් ඔබ කවුද කියලා ඇහුවොත් ඔබ කියලා කියන එක පෙන්වන්න තැනක් නැහැනේ. රූපය කියලා කියන්නේ මම නෙමෙයිනේ නේ. රූපය කියලා කියන්නේ පුද්ගලයා නෙමෙයි. ඒක කනබුන ආහාරයෙන් ඉපදුණු දෙයක්. ඊට පස්සේ එළියේ පේන දේවලුත් මම කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. සත්වයා කියලා ඒක පනවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඊට පස්සේ වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කියන මේක ගතියක්වත් අපිට මම කියලා පුද්ගලයා කියලා පනවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතන මේ එකක්වත් පුද්ගලයක් නොවන ධර්මතා ටිකක් තියෙන තැනක අපිට මේ මම ජීවත් වෙනවා කියන එක තියෙන්නේ කොතනද? මම ජීවත් වෙනවා කියන එක තියෙන්නේ කොතනද? අපිට ඔක පෙන්වන්න තැනක් නැහැ. පුද්ගලයක් ජීවත් වෙනවා කියන එක පෙන්වන්න තැනක් ඇත්තේ නැහැ. හැබැයි අපිට මම ජීවත් වෙනවා එක දිගට කියලා හම්බෙලා නැද්ද? අද හම්බෙනවා. මම ජීවත් වෙනවා කියන එක හම්බෙනවා. එතකොට මම ජීවත් වෙනවා කියන මේ ගතිය පිහිටලා තියෙන්නේ කොහෙද? පිහිටලා තියෙන්නේ අද දවසේ මේ මට්ටමේදී නම් අපිට පිහිටලා තියෙන්නේ බාහිර අරමුණුත් එක්ක. ඒ කියන්නේ රූප සංඥාවක් අපිට රූපයක් ඇහැට ගැටෙනකොටම අපිට තහවුරු වෙනවා මොකද්ද? රූපේ දකින්න මම මේ පැත්තේ ඉන්නවා කියන ගතිය. ශබ්දයක් ඇහෙනකොටම අපිට තහවුරු වෙනවා මොකද්ද? ශබ්දය අහන මම මේ පැත්තේ ඉන්නවා කියන එක. එතකොට මේ විදිහට අරමුණක් එනකොටම ඒ අරමුණ විඳින කෙනා මේ පැත්තේ ජීවත් වෙනවා කියලා අපිට හම්බෙලා තියෙනවා. හැබැයි රූපය දකින වෙලාවේදී හටගත්ත සියලු ධර්ම ටික ඒ වෙලාවේදී නිරුද්ධ වෙන්නේ නැද්ද? දැන් ඇහැට ආපු වර්ණ රූපය ආයේ කවදාවත් ඇහැට එන්නේ නැහැනේ නේ? මේ වෙලාවේදී මේ බාහිර වස්තුවකට පතිත වෙලා එන පරාවර්තිත ආලෝකය ආයේ කවදාවත් ඒක ඇහැට එන්නේ නැහැ. ඒ වර්ණ රූපේ ගෝචර කරගත්ත ඇහැ ආයේ උපදින්නේ නැහැ. උදාහරණයක් කිව්වොත් ඒක නේ. දැන් ගියපු තප්පරේ ආයේ කල්ප කෝටි ගාණක් ගියත් ගියපු තප්පරේ ආයෙනවද? ඒක ආයෙන්නේ නැහැ.
ඒ වගේ තමයි ඒ තත්ත්වරේ අපිට පෙනුණු රූපයක් තිබුණා නම් ඒ රූපය ආයෙන්නේ නෑ. ඒක දැනගත්ත ඇහැ ආයෙ උපදින්නෙත් නෑ. ඒ රූපය ගැන දැනගත්ත හිත ආයෙ උපදින්නෙත් නෑ. ඒක නෙතන තියෙන ධර්මය. එතකොට ඒ හිතින් අතෙන්ට යමක් ඊළඟට ශබ්දය දැනගන්නවා කියන එකට යමක් ගියෙත් නැහනේ. මේ සිත් දෙකක් උපදුනේ. එතකොට මේ සිතෙන් අනිත් එකට මොනවත් ගියේ හැම නෑ. ඒ සිතෙන් දැනගත්තේ ශබ්දය. එතකොට ශබ්දය ගැන අපි දැනගන්න තැනදී අපේ හිතේ ස්වභාවය තමයි අර රූපය දැනගත්ත මම තමයි ශබ්දය දැනගත්තේ කියලා හිතේ කෙලස් වලින් ඇසුරු කරලා දෙනකම. හැබැයි මේ දෙක අතර කිසිම සම්බන්ධයක් ඇත්තේ නෑ. මේක හරියට පාරේ අර ළඟින් ළඟින් කඩ ඉරිති යනකොට අපි වාහනයක වේගින් යනකොට මේක ළඟ බලාගෙන හිටියොත් එහෙම අපිට පේනවා ගොඩක් වේගින් යනකොට එක තනි ඉරක් වගේ. එක තනි ඉරක් වගේ නැතිනම් එක ගිනි බෝලයක් කරකනකොට අපිට පේනවා ගිනි වළල්ලක් වගේ. එතකොට අර අරමුණු කියන දේවල් වේගයෙන් අපිට අරමුණු වෙනකොට කර්ම විඥානය, ඒ කියන්නේ අපේ හිතෙන් මේ වචන ගොඩක් සරල කරලා කියන්න මම මේ උත්සාහවත් වෙන්නේ. එතකොට අපේ හිතෙන් අපි නැවත ඒක අසුරු කරනවා. මොකද්ද රූපය දකින කෙනා මේ පැත්තේ ඉන්නවා කියන එක. ආපහු ශබ්දය අහන කෙනා මේ පැත්තේ ඉන්නවා කියන තැනින් ඒක අපි විඳින්න පටන් ගන්නවා. නමුත් ඒ රූපය පේන ධර්මතා ටික එතනම නිරුද්ධයි. ඒ ටිකටම තමයි අපිට මම කියලා කියන්න පුළුවන්කම තිබුණෙත්. හැබැයි ඒ ටික එතනම නිරුද්ධයි. නිරුද්ධ වුණා කියන එක දන්නේ නැති වෙනකොට, එන අර කඩිරි දෙකක් අතර තියෙන හිස්තන දකින්න නැති වෙනකොට අපිට මේ කඩිරි ටික ඔක්කොම තනි ඉරක් වගේ පෙනිලා තියෙනවා. අන්න ඒ වගේ මොහොතින් මොහත හටගෙන නිරුද්ධ වෙන මේ ධර්මතා ටික පිළිබඳව දකින්න නැති වෙනකොට අපිට මොකද්ද පෙනිලා තියෙන්නේ? එකම පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා. හැබැයි කොතනකදීවත් එකම පුද්ගලයෙක් ජීවත් වෙලා නැහැ. කොතනවත් එකම පුද්ගලෙක් ජීවත් වෙනවා කියන එක පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒක රූපේ පැත්තෙත් නැහැ. හිත පැත්තෙත් නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් හිත එක දිගට තියනව නේද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ තව රූපේ එක දිගට තියනවා කිව්වක් කමක් නැහැ. මේක දිහා බලන් ඉන්නකොට හරි පේනවා මේ ටික කාලයක් තියනවා කියලා. හැබැයි හිත දිහා බැලුවහම මේ මොහොතේ තියෙන හිත නෙමෙයි ඊළඟ මොහොතේ තියෙන්නේ. වහා පෙරලෙන සුළුයි ඒක. වහා අනිත්‍ය ස්වභාවයට පත් වෙන සුළුයි හිත කියලා. එතකොට විඳනවා නම් විඳන්නේ ඉක්මනටම විඳන දේ මොකද්ද? හිත. රූපයට වඩා වේදවත් නිරුද්ධ වෙන අනිත්‍ය ස්වභාවයට පත් වෙන දේ තමයි හිත කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට නිරුද්ධ වෙන බව නොදන්නාකම නිසා අපිට මොකද්ද වෙන්නේ? අර හිස්තන දැක්කේ නැති වුනහම තනීරක් විදිහට මේක හම්බෙනවා වගේ අපිට හම්බෙනවා ලෝකයේ තුල මම ජීවත් වෙනවා. සත්වයා ජීවත් වෙනවා කියලා අපිට හම්බෙන්නේ අන්න අර ස්පේස් එක දකින්න නැති වෙනකොට, හිස්තන පිළිබඳව දකින්න නැති වෙනකොට අපිට එතන ඇති වෙන දෙයක් තමයි ඒ දැක්ම. ඒක හරි දැක්මක්ද? නෑ, ඒක වැරදි දැක්මක්. ඇයි වැරදි දැක්ම? මොකද්ද? අර හිස්තන හිඩස අපි දැක්කේ නෑ. හිඩස දකින්න නැති වෙනකොට තමයි අපිට ඒක තනි ඉරක් කියලා තේරුනේ. අන්න ඒ තනි ඉරක් විදිහට පේන තැනක තමයි දැන් මම ලෙඩ වෙනවා, මම මරණයටපත් වෙනවා, මම මහලු වෙනවා, මම අතීත දැකපු දේවල් දැන් නැහැ. මේ ඔක්කොම දුක් ටික අපි කරා පැමිණෙන්න හේතුව මොකද්ද? අර තනි ඉරක් විදිහට හම්බෙන පුද්ගලයාට, පුද්ගලයාගේ පහළ වීම, පුද්ගලයාගේ ඉපදීමත් එක්ක තමයි ජාති ජරා මරණ කියන දුක අපිට පැමිණෙන්නේ. පුද්ගලයාගේ ඉපදීම, පුද්ගලයාගේ පහළ වීමත් එක්ක තමයි ජාති ජරා දුක අපිට පැමිණෙන්නේ. අපි කොච්චර එළිය බලාගෙන කතා කළත් පින්නතුනේ දුක උපදින හේතුව තියෙන තමන්ගේ පැත්තේ. අපි ඇඟිල්ල දික් කරයි එළියට. හැබැයි කොච්චර කිව්වත් දුක උපදගන්නේ තමන්ගේ පැත්තේ. අපි කියනවා එළිය දිහා බලලා මේ මරණය නිසා දුක ආවේ කියලා. මරණය නිසා නෙමෙයි දුක එන්නේ. මේ ජීවත් වෙන මම ජීවත් වෙන කාලය තුළ මේ මිනිස්යාව දැක්ක මෙච්චර ආදරණීය කෙනෙක් විදිහට අන්නේ ආදරණීය හැඟීම නිසා තමයි දුක එන්නේ නේ. ඒ නිසානේ මලගෙදරකට ගියාම හැමෝටම එක ගාන දුක නැන්නේ නේ. එක එක්කෙනාට වෙනස් වෙනවා දුක. ඇයි? එක එක්කෙනා අසුරු කරපු කාලය වෙනස්, එක එක්කෙනාට තියෙන හැඟීම වෙනස්. එතකොට දුක වෙනස් වෙලා. එතකොට මරණය නිසා නම් දුක ඔක්කොටම එකට දුක එන්නේ. ශබ්දය නිසා කවදාවත් දුක එන්නේ නැහැ. ශබ්දය පිළිබඳව දකින විදිහ අනුව තමයි අපිට දුක එන්නේ.
එතකොට මේ ජීවත් වෙන මම තමයි මේ හැම වෙලාවකදීම දුකටපත් වෙලා තියෙන එකයි එතන තියෙන ගැටලුව. හැබැයි අපි ස්කන්ධ ටික මම කියලා ගන්නෙ නැති වුණොත්, ස්කන්ධ ටික මගේ කියලා ගන්නෙ නැති වුණොත් එතන මොකද වෙන්නේ? දුක ගේන්න හේතුවක් නැහැ. කවුද දුක් වෙන්නේ? කාටද දුක එන්නේ? දැන් ස්කන්ධ ටිකේ යථාර්ථය තේරුම් ගන්න තැනක අපි දුක් වෙන්නේ මම ලෙඩ වෙනවා කියලානේ. මම වයසට යනවා කියලානේ. ස්කන්ධ ටික මම විදිහට පේන්නේ නැත්නම් දැන් කවුද වයසට යන්නේ? කවුද ලෙඩ වෙන්නේ? දැන් අපි දරුවා ලෙඩ වෙනවා කියලා නම් දුක් වෙන්නේ. අපි ස්වාමියා බිරිඳ ලෙඩ වෙනවා කියලා නම් අපි දුක් වෙන්නේ. ඒ අය මැරෙනවා කියලා නම් අපි දුක් වෙන්නේ. අපි දකිනවා නම් රූපය කියන දේ රූපයක් විතරයි, ස්කන්ධ ටික ස්කන්ධ ධර්මයක් විතරයි කියලා දැන් මොකක් නැති වෙනකොටද අපිට දුක එන්න පුළුවන්කම තියෙන්නේ? දුක ගේන්නේ හේතුව නැහැ. අදම දුක නැති කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ධර්මය, මේක ක්‍රමයක්, මේ හැම තැනකම පැතිරිලා තියෙනවා. එතකොට ඔය පුද්ගල භාවය අර ගොඩ නැගුණා කියලා කියන එක, ඒක අර ආධ්‍යාත්මයේ හිසිත පිහිටා සිටියත් අපිට නතර කරන්න පුළුවන් කමක් නැහැ. ආධ්‍යාත්මයේ හිසිත පිහිටා සිටියත් ඒක අපිට නවත්තන්න බෑ. ඒක ආධ්‍යාත්මයේ හිසිත පිහිටා සිටියත් ඒ විදිහටම තියෙනවා. ඇයි එහෙම තියෙනවා කියලා කියන්නේ? අර ධානයේ උපදවපු පුද්ගලයා හම්බෙනවනේ නේ? ධානයේ උපදවපු මාව හම්බෙනවා, පුද්ගලයා හම්බෙනවා. එතකොට එතකන් දුකේ කෙලවර කිරීමක් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න එතකොට ජාති ජරා වැරදි මරණ දුක එනවා. එතකොට ඒ කෙනාට එන දේ තමයි අනුපාදා පරිපස්සනා කියලා කිව්වේ. මේ අනුපාදා පරිපස්සනා කියන වචනය මෙතන උපාදා පරිපස්සනා කියන එකම තමයි අනුපාදා පරිපස්සනා කියලා එන්නේ. ඒක බොහොම ගැඹුරු අර්ථයකින් යෙදෙන දෙයක්. හැබැයි ඒක පැහැදිලි කරන්න ගියොත් ලොකු අර්ථයක් ගැන කතා කරන්න වෙනවා. ඒ මොනොත් තේරුම් ටිකවත් තේරෙන්නේ නැති වෙයි. නිසා අපි සාමාන්‍ය ටික ගැන කතා කරගෙන යමු. පරිසස්සනාවක් කියලා කියන්නේ මොකද්ද? හිතේ ඇති කරගන්න පැවීම සහගත ස්වභාවයක්. හිතේ ඇති වෙන පැවීම සහගත ස්වභාවයක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිත බැහැර විසිරිලා නැත්නම්, ආධ්‍යාත්මයේ හිත පිහිටලා නැත්නම්, හිතේ පැවීමක් පරිසස්සනාවක් නැත්නම් කියලා තමයි දේශනා කළේ. එතකොට දැන් මහකච්චාන හැමතුරු මේක බෙදා දක්වනකොට මහරහතන් වහන්සේ උන්වහන්සේ බෙදා දක්වනවා මොකද්ද පරිසස්සනාවක් කියලා කියන්නේ. පරිසස්සනාවක් කියලා කියන්නේ අසුතවා පුතුජ්ජනෝ. අසුතවා කියලා කියනවා ධර්මය අහලා නැති පුතුජ්ජනයා කියන එකට. අරියාණං අදස්සාවි. ආර්ය දකින්නේ නැහැ. අරිය ධම්මස්ස අකෝ විදුරෝ. ආර්ය දකින්නේ නැති වෙනකොට ආර්ය ධර්මයේහි දක්ෂ වෙන්න විදිහක් නැහැනේ. ආර්ය ධර්මයේහි දක්ෂ නැහැ. අරිය ධම්මේ අවිනීතෝ. ධර්මය දන්නේ නැත්නම් එයා කොහොමද විනීත වෙන්නේ නේ? ධර්මය දන්නේ නැත්නම් එයා එකේ විනීත වෙන්නේ නැහැ. එනිසා අවිනීතෝ. සත්පුරිසාණං අදස්සාවි. සත්පුරුෂය දැකලා නැහැ. සත්පුරුෂ ධම්මේ අකෝ විදෝ. සත්පුරුෂ ධම්මස්ස අකෝ විදෝ. සත්පුරුෂ ධර්මේහි එයා දක්ෂයෙක් නෙමේ. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. සත්පුරුෂ ධර්මේහි හික්මිලා නැහැ. අන්න ඒකෙනා රූපං අස්තතෝ සමනුපස්සති. රූපය ගැන ආත්මයක් කියලා හිතනකම තියෙනවා. රූපං අස්තතෝ සමනුපස්සති. දැන් අද ගොඩ දෙනෙක් හිතන දෙයක් තමයි රූපං අස්තතෝ සමනුපස්සති කියන එක. එමෙ හිතන්නේ කවුද? ධර්මය පිළිබඳව අහලා නැති, දන්නේ නැති, හික්මිලා නැති කෙනෙක්. රූපය ආත්මයක් කියලා හිතනවා. රූපය ආත්මයක් කියලා හිතන්නේ මොකද්ද? දැන් අපිට හිතෙන්නේ මේ රූපෙම තමයි කෙනා කියලා හිතෙන්නේ. මේ රූපෙම තමයි කෙනා. ඒක ගත්තහම තියෙන වරද මොකද්ද? රූපය නැති වෙනකොට මොකද්ද වෙන්නේ? අර කෙනා නැති වෙලා යනවානේ. එතකොට ආය උපදිනවා කියන එකක් ඇත්තේ නැහැ එතන. ඒකට කියන උච්ඡේදවාදය කියලා. ඒක කෙලින්ම නියත මිත්‍යා දෘෂ්ටියත් එක්ක සම්බන්ධ වෙන දෙයක්. දැන් භෞතිකවාදී අදහස් ගන්න බොහෝ දෙනෙක් හිතන්නේ මේ ඒගොල්ලෝ අර පේන දේ විතරනේ විශ්වාස කරන්නේ. ඒ කියන්නේ V ටිකක් දැක්කහම V මං කියන්නේ V ටික විතරක් විශ්වාස කරන අය හැදෙන ක්‍රමය පේන්නේ නැහැනේ. ඒ කියන්නේ V ටික විතරක් පේන තැනක හැදෙන ක්‍රමය ගැන හිතන්නේ නැති පිරිසක්. එතකොට අන්න ඒ වගේ තැනක එක කොහොමද සිද්ධ වෙන સિદ્ધාන්තය පිළිබඳව එතන දන්නේ නැහැ. හිත පැත්තෙන් වෙන સિદ્ધාන්තය පිළිබඳව අවබෝධයක් එතන ඇත්තේ නැහැ. එතකොට ඒ අවබෝධය නැතිකම නිසා හිතනවා රූපේ ආත්මය. රූපේම තමයි කෙනා. එතකොට රූපේ නැති වෙනකොට මේක ඉතනින් ඉවරයි. ඒ අය විශ්වාස කරන්නේ මරණින්පත් මැත්තේ නැවත ප්‍රතිසන්දිය සඳහා විඥානය යනවා. මේ බඳු හේතු ටිකක් තියෙනවා. හේතු ටික මත
යන දෙයක් කියන එක ගැන හිතන්නේ නැහැ. එක දෙයයි දකින්නේ ගොල්ලෝ. දැන් බුදුරජාණන් වහන්සේ හේතු පෙන්නනකොට හේතු පෙන්නනවා අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියලා හේතු ටිකක් පෙන්නනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් පෙන්නනවා අවිද්‍යාව කර්මය තණ්හාව ආහාරය කියලා හේතු ටිකක්. ඒත් අවිද්‍යා කර්ම තණ්හා කියලා කියන්නේ අතීත හේතු. ආහාරය කියලා කියන්නේ වර්තමාන හේතුව. එතකොට දැන් මෞකුසක බීජ කලලයක් හටගන්න තැනක අතීත හේතු තුනක් තියෙනවා. එතන විඥානයක් ප්‍රතිසන්දිය පිහිට එතන ජීවයක් සකස් වෙනවා කියන තැන සකස් වෙනකොට අතීත හේතු තුනක් තියෙනවා. ඒ කියන්නේ එතනට අර විඥානයේ බැස ගැනීමක් තියෙන්න ඕනේ. විඥානයේ බැස ගන්න අතීත හේතු තුනක් අවිද්‍යාව කර්ම තණ්හා කියලා ඒක සිද්ධ වෙන කර්ම න්‍යායක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෙන්වනවා. දැන් ඕක ඇහැට පේන දෙයක් නෙමෙයිනේ. විඥානය කියන එක ඇහැට පේන පැමිණීමක් ඇහැට පේන දෙයක් නෙමෙයි. අර ඔක පායාති රාජඤ්ඤයේ කතාවේදී මහකස්සප මහ රහතන් වහන්සේ තර්කණය බිඳිනවා බොම ලස්සන දෙක බොහොම අපූර්ව සූත්‍ර දේශනාවක්. මොකද පායාති කියන රජුරෝ එයා භෞතිකවාදී රජ කෙනෙක්. එයා හිතන්නේ විඥානය ඒ කියන්නේ මේ කයම විඥානය කියලා හිතාගෙන ඉන්න කෙනෙක්. පණ කියලා කියන්නේ ආත්මය කියන්නේ මේකමයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක්. ඉතින් එයා ගොඩක් පරේක්ෂණ කරනවා ආත්මය පිළිබඳව. හොඳ පරේක්ෂණ නෙමෙයි බොහොම දරුණු බොහොම නරක පරේක්ෂණ කරනවා විඥානය හොයාගන්න. සමහර වෙලාවට වැරදි කරපු අපරාධකාරයෝ අල්ලගත්තාම මේ අයව මුට්ටියකට දාලා සම්පූර්ණම ගිනි දාලා මේක මේ මරණයට පත් කරලා එකපාර අරලා බලනවා විඥානය යනවද කියලා. පණ යනවද කියලා. එනේ මේ විදිහට මේ එක එක විදිහ මෙයා පරේක්ෂණ කරනවා. එක එක තර්කණයන් ඉදිරිපත් කරනවා. මහකස්ස මහ රහතන් වහන්සේ මේ සෑම දෙයකටම පිළිතුරු සපයනවා පායාසි රාජඤ්ඤ සූත්‍රයේදී. ඉතින් මේකෙදි ප්‍රධානම දේ තමයි ලෝකෙ මෙහෙම දැක්මක් සමහර අයට තියෙන රූපෙම ආත්මය කියලා. ඒ අර ආහාරජ රූපේ නැතිනම් අර බීජ කලලයේ කියන තැන විතරයි ඒගොල්ලන්ට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතනින් එහා දෙයක් දකින්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ එතෙන්ට ප්‍රතිසන්දිය පැමිණෙන්න තියෙන හේතු ටිකක් දේශනා කරනවා. එතෙන්ට ප්‍රතිසන්දිය පිණිස පැමිණෙන්න තියෙන හේතු ටිකක් දේශනා කරනවා. ඒ වගේම මේ ප්‍රතිසන්දිය පිණිස පැමිණෙන විඥානයේ හැකියාව අනුව ඒ රූපය සකස් කරන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ ඇහැ ඇතුව හදනවද, ඇහැ නැතුව හදනවද, කන ඇතුව හදනවද, කන නැතුව හදනවද, එතන රූපය මොන මට්ටමින්ද හදන්නේ, එතන බුද්ධිය කියන දේ ගේන විදිහට සකස් වෙනවද උපතින්ම, නැතිනම් බුද්ධිය කියන දේ වර්ධනය වෙන හැකියාව එතන නැතුව හදනවද. ප්‍රහේතුක දිහෙතුක ප්‍රතිසන්දි ගැන කතා කරන්නේ මේ විදිහටනේ. එතන උපතින්ම ප්‍රඥාව කියන දේ යෙදෙන්න පුළුවන්කම ඒ ප්‍රතිසන්දි ගන්න හිතෙන් එන්න ඕනේ ගතිය. ඒක ආවේ නැති වුණොත් ප්‍රතිසන්දිය ගන්න මොහොතේ එතකොට දිහෙතුක සිතකින් නම් ප්‍රතිසන්දිය ගත්තේ එතන ආපහු කොච්චර වුණත් ඒ කෙනාට ආපහු ප්‍රඥාව වර්ධනය කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මේ විදිහට හේතු බුදුරජාණන් වහන්සේ ගොඩක් දේශනා කරනවා. දැන් මෙන්න මේ හේතු සහ ඵල ධර්ම පිළිබඳව අවබෝධයක් නැති වෙනකොට ගැඹුරු දැකීමක් නැති වෙනකොට එය ඇති වෙන සරලම දෘෂ්ටිය තමයි රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මයක් කියලා හිතනවා. ආත්මයක් කියලා හිතපු ගමන් බොහොම පහසුයි ඒකට. මොකද රූපේ නැති වෙනකොට මේක නැති වෙලා යනවා. ඉතින් ඒකට පින් කරන්න අවශ්‍ය නැහැ. හොඳින් ජීවත් වෙන ඉන්න ටිකේ සතුටින් ජීවත් වෙලා මැරලා යන එක තමයි කරන්න තියෙන එක. ඒක තමයි ඒගොල්ලෝ අන්තිමේටම එළඹිලා තියෙන දැක්ම බවට පත් වෙලා තියෙන්නේ. මේක බොහොම භයානක දෘෂ්ටියක් හැටියට තමයි දක්වන්නේ. මේක නියත මිත්‍යා දෘෂ්ටිය හැටියටම දක්වන දෙයක්. දැන් අනිත් මිත්‍යා දෘෂ්ටිවල තියෙන ස්වභාවය තමයි ඒවා කර්මවාදී. කර්මවාදී කියලා කියන්නේ ඒකේ කර්මයට ඉඩ තියෙනවා. දැන් රූපවන්තං වා අත්තානං සමනුපස්සති කියලා කියනකොට ආත්මය කියලා එකක් තියෙනවා. ඒ ආත්මය රූපවත්. ඒ කියන්නේ ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තමයි රූපේ විදිහට පෙනී සිටින්නේ. ඒතකොට රූපේ නැති වුණාට ආත්මය නැති වෙන්නේ නැහැ. ආත්මය තව තැනකට යනවා. ඒකත් ගොඩ දෙනෙක් අද හිතාගෙන ඉන්න දෙයක් නේ නේද? ඒක නිහිතන්නේ මේ ඇඟ මෙතනම දාලා තව තැනකට යනවා. දවස් හතක් විතර ඇවිල්ලා මල ගෙදර බලාගෙන ඉන්නවා. එක එක කතා තියෙන්නේ. එතකොට ආත්මය කියලා එකක් වෙනම තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. රූපයකක් ආත්මය තව එකක්. ආත්මය තමයි මේ රූපවත් වෙලා තියෙන්නේ කියලා හිතාගෙන ඉන්නවා. දැන් එතකොට මේ ආත්මයට හොඳ නරක කර්ම තියෙන්න පුළුවන්. ඒගොල්ලන්ට කර්මය යදෙනවා. අරකෙදි කර්මය පිළිගන්නේ නැහැ.
ඒකයි ඒක භයානකයි කියලා කියන්නේ. ඒ වගේම දැන් සාස්ත්‍රත දෘෂ්ටි අනිත්‍යක ඒකට කියන්නේ ආත්මයක් තියනවා කියලා හිතන කම නිසා. ඒ වගේ අයට ගිහිල්ලා සුගතියකට උනත් යන්න පුළුවන්. හැබැයි අර මිත්‍යා දෘෂ්ටිය නිසා දුගතියකට යන්න හේතු ටික සකස් වෙනවා. හැබැයි අර පළවෙනි දෘෂ්ටියට පත් වෙන කෙනා ඒක අර පඤ්චානන්තරයේ අකුසල කර්මයක් කළා වගේ තමයි. නේද මිත්‍යා දෘෂ්ටි කියන එක එක කෙලින්ම දුගතියට යන්නම හේතුවක් බවට පත් වෙනවා. ඒක බොහොම භයානකම මිත්‍යා දෘෂ්ටියක්. එතකොට මේ ලෝකයේ යම්කිසි කෙනෙක් අර දේවල් පිළිබඳව දකින් නැති වෙනකොට මොකද්ද වෙන්නේ? එයා පරිසස්තනාවක් හදා ගන්නවා. එතකොට රූපං අත්තතෝ සමනපස්සති රූපවන්තං වාත්තානං සමනපස්සති රූපස්මින් වාත්තානං සමනපස්සති අත්තනි වා රූපං සමනපස්සති. රූපය ඇතුලේ ආත්මය තියෙනවා, ආත්මය මත රූපය තියෙනවා. ওই විදිහට එදා සමාජය තුළ තිබුණු ආත්මය ගැන තිබුණු වාදය තමයි බුදුරජාණන් වහන්සේ මේකට කැටි කරන්නේ. මේක අදටත් සාධාරණයි. මිනිස්සුන්ගේ චිත්තසංතාන තුළ මේ පණ කියලා එකක් තියෙනවා, ආත්මය කියලා එකක් තියෙනවා කියන ඔය හැඟීම තියෙන ඔය දෘෂ්ටි ටිකත් එක්ක ගිහිල්ලා එතකොට මෙන්න මේ විදිහට කල්පනා කරනවා. මේකට කියනවා සක්කාය දිට්ඨිය. වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහත ඔය හතර බෙදුනහම විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා කියනවා. ඔය විෂයාකාර සක්කාය දිට්ඨිය දුර වෙන්නේ කොතනින්ද? සෝවාන් මාර්ගයෙන්. ඒ දක්වාම ඔය සක්කාය දිට්ඨිය තියෙනවා. අපි කොච්චර නැහැ කිව්වත් අපි හේතුඵල ධර්ම ගැන කතා කරන්න ගියත් එකපාර මේක ආත්මය පණ කියන එකත් එක්ක දැන් අපි අද ඔහ ආත්මය කියලා කියන්නේ නැහැ. හැබැයි පණ කියන එකත් එක්ක තියෙනවා, මේක ඇතුලේ එහෙම එකක් තියෙනවා කියන එකත් එක්ක. එතකොට ඔන්න ওই විදිහට අපිට තියෙනකොට බුදුරජාණන් මේ කච්චායන කරුණාසේක බෙදා දක්වනවා. රූපේ වෙනස් වෙනවා. ඒ කියන්නේ රූපය ඒ විදිහට යාට පේනකොට තත්ත රූප විපරිණාමානු විපරිණාමති. රූපය කියන එක විපරිණාමයටපත් වෙනවා. රූපය ආත්මයක් කියලා හිතාගෙන ඉන්නකොට, ආත්මවත් වූ රූපයක් හරි කියලා හිතාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? එයාට ඒ රූපයේහි විපරිණාමය දකින්න සිද්ධ වෙනවා. තස්සතං රූපං විපරිණාමති අඤ්ඤතා හෝති. අර අපි කලින් කතා කළා වගේ රූපේ වෙනස් වෙනවා. වෙනස් වෙනකොට පේන්නේ මොකක් වෙනස් වෙනවා වගේද? මම වෙනස් වෙනවා කියලා පේන්නේ. දැන් මේක වෙනස් වෙනකොට මම වෙනස් වෙනවා. අසෘතවත් පුතඥය එකම වේදනාවට දෙපාරක් දුක් විඳිනවා. කොහොමද දෙපාරක් දුක් විඳින්නේ? කය නිසා එන දුකක් විඳිනවා. අනේ මම ලෙඩ වුණානේ කියලා එන ඒකක් විඳිනවා. මිනිස්සු හිතෙන් වැටෙන්නේ ලෙඩ වුණාට පස්සේ මානසිකව ඇද වැටෙන්නේ එකනේ. මම ලෙඩ වුණා, මෙහෙම හොඳට හිටපු මම මේ තත්ත්වෙන් දැන් ලෙඩ වෙලා ඉන්නේ. ඒකත් එක්ක මිනිස්සු ගොඩක් මානසිකව කඩාගෙන වැටෙනවා ලෙඩවීමත් එක්කයි. කායික වේදනාවට වඩා මානසික වේදනාව බොහොම ප්‍රබලයි. මම වයසට යනවා කියන එකත් එක්ක, මම මැරෙනවා කියන එකත් එක්ක මිනිස්සුන්ගේ ජීවිතයට දුක ගලාගෙන එනවා වැඩිපුර. ඒක මහා පහසු දෙයක් දරන්න. එතකොට මේක සිද්ධ වෙන්නේ ඇයි? අර විදිහට රූපය මම කියලා, ආත්මය කියලා හිතන කම නිසා. රූපය අසුරු කරගෙන ආත්මය තියනවා කියන එක ගැන හිතන කම නිසා. ඒ ආත්මයට ඒ රූපය අහිමි වෙනවා කියලා දැනෙන නිසා. මේක තමයි මූලය. මේ කතා කරන්නේ මූලය. දැන් ඒ කියන්නේ මේ මූලය කියන එක අපි අයිසින් කරලා තමයි අරගෙන තියන්නේ අද වෙනකොට. අපේ ජීවිතේ අපි අරගෙන තියන්නේ ඒක අයිසින් කරලා තේරෙන්නේ නැති විදිහට තමයි අපි ඒක අරගෙන තියන්නේ. ඒක බොහොම ලස්සනට අපි අරගෙන කියනවා. එතකොට මේ කතා කරන්නේ මූලය ගැන. ඒක ඇතුලේ තියෙන දාර්ශනික වචන ටික තමයි ඔය වචන ටික. හැබැයි අපි ජීවිතෙන් ඕකේ දෙන මට්ටම තමයි අනේ මම ලෙඩ වෙනවා, මම මැරෙනවා, මම මහලු වෙනවා, මම හිතන විදිහට ලෝකේ දේවල් තියෙන්නේ නැහැ කියලා අපිට එන දුක තමයි අපිට දැනෙන්නේ. එතකොට ඒ විදිහට අපි රූපේ වෙනස් වෙනකොට තත්ත රූප විපරිණාමඤ්ඤතා භාවා රූප විපරිණාමානු පරිවක්ති විඥානං හොති. රූපේ විපරිණාමයේ වෙනකොට විඥානයත් ඒකත් එක්ක විපර්යාසයකට ලක් වෙනවා. මම අර පුංචි කතාවක් කියන්නේ ගොඩක් වෙලාවට මතක් කරන දෙයක්. ඒක අපේ සේනාසනේ හිටපු එක පොඩි හාමුදුරු කෙනෙක් ගොඩ කාලයක් සේනාසනේ ඉඳලා ගෙදර යන්න ගියා. ඒ පැත්තේ යන වෙලාවක ඉතින් වාහනේ ගිහිල්ලා ගෙදර ළඟ නතර කරනකම් පොඩි හාමුදුරු පිළිගත්තේ නැහැ එයාගේ ගෙදර කියලා. ගෙදර මිඳුලට ගිහිල්ලා ඉතින් අවුරුදු ගානකට පස්සේ ගියේ අම්මල තාත්තල එළියටත් ඇවිල්ලා ඔක්කොම නහවත්තා පොඩි හාමුදුරු පිළිගත්තේ මේ ගෙදර කියලා. නැත්තම් පාර වැරදිලා කියලා තමයි එයා හිතාගෙන හිටියේ. එතකොට දැන් එයා එනකොට තිබ්බ ගෙදර නෙමෙයි දැන් තියෙන්නේ. එයා බලාපොරොත්තුෙන් ගියේ එයා එනකොට තිබ්බ ගෙදර දකින්න. හැබැයි දැන් එයා දකින්නේ එනකොට තිබුණ ගෙදර නෙමෙයි. දැන් විඥාණයට මොකද වෙන්නේ?
රූප විපරිණාමයට අනුව විඥානයේ විපර්යාසයට ලක් වෙනවා. දැන් දැනගැනීම විපර්යාසයට ලක් වෙලා. දැන් වෙනස්කයක්. හොඳයි ඔක අලුත් වෙලා කියලා අපිට සහ හොඳයි නේ. පටාචාරාවට වගේ ආවොත්. පටාචාරාවට මොකද උනේ? පටාචාරාවදී එයා යනකොට තිබුණ ගෙදර යනකොට හිටපු අම්මා තාත්තා දකින්න තමයි ආවේ. හැබැයි දැන් යාට පේන්නේ මොකද්ද? දැන් යාට ඒක තියාගන්න විදිහක් නැහැ. යාට පේන්නේ විපරිණාමයට පත් වෙච්ච දෙයක්. විඥානය පෙරලෙනකොට අර කලින් තිබුණු එක විදිහ නොවෙනකොට සංසන්දනය කිරීමෙන් මොකද්ද වෙන්නේ? හොඳට හිටපු අම්මා තාත්තා මැරිලා හොඳට හිටපු ගෙදර කඩාගෙන වැටිලා දැන් දුකෙන් නැත් ගලාගෙන. අර කලින් තිබුණ එකට ආස කළ තරමට කලින් එකට තිබුණ කැමැති වුණ තරමට යාගේ ජීවිතයට දැන් දරා ගන්න බැරි දුකක් විදිහට ඒක ගලාගෙන ඉන්න පටන් ගන්න. ඉතින් එයා පිස්සියක් වගේ දුවගෙන ගියප එක අහන්න දෙයක් නෙමෙයි. මොකද එයා ඒ තරම් මේ පරණ දෙයට එයා කැමැත්තෙන් හිටියා ඒ අදහසට. ඉතින් එයා ඒ රූප නිමිත්තෙහි ආස්වාදයේ සඳහා ගියා. හැබැයි දැන් විඥාණයකින් පෙරලෙන ඔයාට ඇහැට පේන රූපාරම්මණය පිළිබඳව දැන් දුක ගලාගෙන යන එක නතර වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට ජීවත් වෙනකොට අර පරිතස්සනා කිව්වේ එකයි. පරිතස්සනා රූපේ වෙනස් වෙලා යනකොට එකිනෙකට එතන දුක ගලාගෙන එනවා. එතකොට පස්ව රූප විපරිණාම පරිවත්තජා පරිතස්සනා සමුප්පාදා චිත්තම් පරියාදාය චිත්තති. හිත ගිහිල්ලා ඒක හැප්පිලා ඉන්නවා. හිත ගිහිල්ලා අර වෙනස් වීමත් එක්ක ගිහිල්ලා ඒක හැපි සිටිනවා. එතකොට පරියාදාන උත්තාස වාච හෝති විධාත වාච අපෙක්ඛ වාච අනුපාදායච පරිතස්සති. එතකොට හිතේ තන බලාපොරොත්තු සම්වීම බලාපොරොත්තු කඩවීම හිතන පරිදි නොවීම ලෝකෙ තුල මේ දෙයට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. එතකොට කොහොමද අනුපාදා අපරිතස්සනා වෙන්නේ? අනුපාදා අපරිතස්සනා වෙන්නේ එයා අර විදිහට රූපය ආත්ම වශයෙන් දකින්න නැත්තම් රූපේ පිළිබඳව එබඳු දැකීමක් ඇති කරගන්න නැති වෙනකොට එබඳු කෙනාට එහෙම පරිතස්සනාවක් ඇති වෙන්නේ නැහැ. දැන් වැදගත් වෙන්නේ අපි කොහොමද රූපේ ආත්ම විදිහට අපි හිතාගන්නේ එක වෙන්නේ නැති වෙන්න වැඩ කරන්නේ කියන එක. දැන් එහෙම නැති වුණොත් ඒක එහෙම වෙන්නේ නැහැ. හැබැයි අපිට වැදගත් වෙන දේ තමයි එහෙම නැති වෙන විදිහට අපි වැඩ කරන්නේ කොහොමද කියන එක. අද අවදා අපිට භාවිතයක් තියෙන්න බෑනේ. අපිට අද ක්‍රියාත්මක වීමක් තියෙන්න ඕනේ. ප්‍රායෝගිකව එතෙන්ට ලං වෙන්න අවශ්‍ය දැක්මක් තියෙන්න ඕනේ. ඒක තමයි ඒකට යන්න තියෙන ක්‍රමය. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පෙන්වන්නේ පහළ වෙලා අර්ථයක් දේශනා කරන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම. මෙන්න මේ ත්‍රිලක්ෂණ ධර්මය අනුව තමයි අපි මානසිකාරය පැවැත්විය යුත්තේ. මේකට කියනවා අනිච්ඡානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්තානුපස්සන. අනුපස්සනා කියලා කියන්නේ පුනප්පුනම් පස්සතිටි අනුපස්සන. නැවත නැවත දකින නිසා තමයි ඒකට අනුපස්සනා කියලා කියන්නේ. දැන් අනිත්‍යයි කියන එක නැවත නැවත දකින්න ඕනේ. දැන් මේ අනිත්‍යයි කියන එක නැවත නැවත දකින්න ඕනේ කියලා කියන්නේ මේ ඔක්කොම කඩාගෙන වැටිලා නැති වෙලා යනවා කියන එක එහෙම නෙමෙයි. ඒක දැක්කා කියලා නිවන් දකින්න පුළුවන් කම නැහැ. ඒක ආපහු ආපහු දැක්කා කියලා මහා අර්ථෙකුත් නැහැ. අපි සිද්ධ කරන්න ඕන දෙයක් තියෙනවනේ නේද? ඒ කියන්නේ ලෝකේ අපි බුදුරජාණන් වහන්සේ මහා පරම ගම්භීර ධර්මයක් මේ දේශනා කළේ. ඒක ඇතුලේ අපේ දුක ගෙවන්න තමයි ඒක දේශනා කරලා තියෙන්නේ. ඒකට මේ මාර්ගේ යනකොට අපේ දුක ගෙවෙනවා කියන එක තියෙනවනේ. මාර්ගයේ දුකක් වෙන්න බෑ ඒකට නේ. දැන් මේ ඔක්කොම නැති වෙනවා කියලා හිතේ තියෙන එක ඇතන් වෙලාවට කෙනෙක් කියනවා මේක පසුගාමී සිතුවිලි බොහොම ඍණාත්මකව හිතනවා කියන එක. මම හිතන්නේ පහුගිය කාලේ ලොකු සමාජ විවේචනයකුත් තිබුණනේ. ධර්මය ගැන ශාස්ත්‍රය ගැන අපි දැක්කා. ඒක අර ගුරුවරයෙක් එක ප්‍රකාශයක් කරලා තිබුණා. මේ උපාසකම්මල හැම බොහොම දුකෙන් යන්නේ කියලා මේ පන්සලකට ඇවිල්ලා ගියාම ඒ ඔක්කොම දුකයි දුකයි කියලා කියනවා. ඔක්කොම මේ අනිත්‍යයි කියලා කියනවා. ඒ නිසා මේ එහෙම දුක ගැන හිතන, එහෙම අනිත්‍ය ගැන හිතන ශාසනයක් නෙමෙයි. මේව බොහොම ගැඹුරු සංකල්ප. මේව බොහොම දාර්ශනික දේවල්. ඒකට මේව ගැඹුරු සහ දාර්ශනිකයි කියලා කියන්න හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න හේතුයි කියලා කියපු අනිත්‍යතාවය ඔය නිකන් අපි ලෝකේ සාමාන්‍ය විදිහට කතා කරන කාටත් ඇහැට දකින්න පුළුවන් මේ ඔක්කොම කඩාගෙන වැටෙනවා කියන අනිත්‍යතාවය එහෙම නෙමෙයි. ඒක දකින්න මේ අමුතුවෙන් බුදුරහාමුදුරු කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕනේ නැහැ නේද?
අටක්කරා තීනිපදා සම්බුද්ධයන් ප්‍රකාශිතා කියලා කිව්වේ ඒතාක් ලෝකේ අය දැක්කේ නැති දෙයක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළා. ඒ තමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණ ධර්මය. එතකොට මේක එතකන් ලෝකෙ හිටපයට පෙනුන්නේ නැහැ. ඒ කියන්නේ එදා සමාජෙ හිටපයි දැක්කේ නැද්ද මේවා කැඩිලා විනාශ වෙලා යනවා කියන එක දැක්කා. හැබැයි අනිත්‍යතාවය අවබෝධ කරගත්තේ නැහැ. මරණා කියන එක දැක්ක හැබැයි දුක දැක්කේ නැහැ. එනිසා මේ ශාසනය අනිත්‍යයි කියලා කියන්නේ මේ ඔක්කොම කඩාගෙන අලු දුහිලි වෙලා යනවා කියන එක නෙමෙයි. මේ ශාසනය දුකයි කියලා කියන්නේ මට හරි වේදනාත්මකයි කියලා කියන විඳීම ගැන නෙමෙයි. අපි දුක් වෙන්න ඕනේ අපි හැම වෙලාවකදීම ජීවිතයට එන ප්‍රශ්න ගැටලු ගැන දුක් වෙවි ඉන්නවනම්. හැබැයි අපි මේ ශාසනය දුක කියලා කතා කරන්නේ දුක්වීම නෙමෙයි. දුක්වීම නෙමෙයි. ඊට වඩා බොහොම ගැඹුරු දෙයක් දුක කියලා අපි කතා කරන්නේ. ඒ නිසා අපි මේ දේවල් හඳුනා ගන්නට ඕනේ. අනිත්‍යතාවය පිළිබඳව අපි නිතර කතා කරනවා. මොකක්ද අනිත්‍ය කියලා අහලා ඇති බොහෝ දෙනෙක් අනිත්‍යතාවය කියලා අපි කතා කරන්නේ මොකක්ද කියන එක. ඒ කියන්නේ මේ තියෙන දේක කාලයක් එක්ක ඇති වෙන විපර්යාසයේ විනාශයට යෑම පිළිබඳව නෙමෙයි අනිත්‍යයි කියලා කතා කරන්නේ. අපිට මේ රූපය පේනවා කියන සිද්ධාන්තය ඇතුළේ තියෙන ඒ ධර්මයන්ගේ ස්වභාවයක් පිළිබඳව. ඇහැට රූපයක් පේනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි. මේකනේ අනිත්‍යයි කියලා පෙන්වන්නේ. ජේතවනාරාම නිත්‍යද අනිත්‍යද, ඉන්න මිනිස්සු නිත්‍යද අනිත්‍යද කියලා නෙමෙයි බුදුසමඳුරු වික්ෂණාසයට දේශනා කරන්නේ. මහන්නේ ඇස නිත්‍යද අනිත්‍යද, රූපය නිත්‍යද අනිත්‍යද, චක්කු විඥානය නිත්‍යද අනිත්‍යද. බොහොම ගැඹුරු තැනකට බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍යතාවය දකින්න කරගෙන යන්නේ. මේකදී හොඳම දේ තමයි අනිත්‍ය සංඥාවගේ සූත්‍රයක් අරගෙන අපි බලනකොට අපිට පේනවා මොකද්ද අනිත්‍ය. අනිත්‍ය දකින්න එක කරන්න පුළුවන් මහා ගැඹුරු නුවණකට තමන්ගේ හිත අරගෙන යන්න පුළුවන් කෙනෙකුට. පළවෙනි පියවර තමයි ඉති රූපං. පළවෙනි පියවර තමයි ඉති රූපං. මෙන්න මේකයි රූපය. පියවරවල් තුනක් තියෙන අපිට දකින්න. ඉති රූපං, මේකයි රූපය. එතකොට ඉති රූපං කියනකොට රූපය දකින්න යනකොට අපි රූපය දකින්නේ මොන විදිහටද? රූපය දකින්නේ මේ නානස්සයෙන් නෙමෙයි. දැන් අපි කියවනේ අර බහිද්දා අරමුණෙහි නැතිනම් බාහිර අරමුණෙහි විඥානය විසිරිලා තියෙනවා කියලා කියවනේ. විසිරිලා තියෙන එකට ක්‍රම දෙකක් තියෙනවා කිව්වා මම මේකින් හිත ගලවන්න. අපි හැබැයි පැහැදිලි කළේ එකයි නේ. මොකද්ද සමතේ වඩලා හිත ගලවන එකනේ. තව ක්‍රමයක් තියෙනවා. මොකද්ද ඒ ක්‍රමය? ඒ ක්‍රමය තමයි එතන තිබෙන යථා ස්වභාවය තේරුම් ගැනීම කියන එක. බාහිර අරමුණු වල තියෙන යථා ස්වභාවය තේරුම් ගැනීම කියන එක. ඒ තමයි ඉස්සෙල්ලම අපි රූපය කියන එක තේරුම් ගන්නවා. ඉති රූපං. මොකද්ද රූපය කියලා කියන්නේ? මෙන්න මේකයි රූපය කියලා අපිට තේරෙනකොට දැන් බාහිර අරමුණු වල හිත විසිරී නැති වෙන අරමුණකට අපි ගන්න ඕනේ. ඇහැට පේන්නේ මොකද්ද? ඇහැට පේන්නේ වර්ණ රූපයක් විතරයි. ඇහැට පේන්නේ මොකද්ද? වර්ණ රූපයක් විතරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ වන්න නිභා පහසතහනක් කියලානේ. ඇහැට මිනිස්සුව පේනවද? ඇහැට මිනිස්සුව පේන්නේ නැහැ. බැනුනත් අහන්නේ නැහැ. මේ පේන්නේ මොනවද කියලා. ඇහැට මිනිස්සුව කියලා දෙය අය පේන්නේ නැහැ. ඇහැට පේන්නේ මොකද්ද? ඇහැට පේන්නේ වර්ණ රූපයක්. ඇහැට පේන්නේ පාට ටිකක්. පේන්නේ එච්චරයි. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චිත්‍රය කියලා. චිත්‍රය. කොටිම ෆොටෝ එකක්. ඒක වෙන දෙයක් නෙමෙයි. ඒක චිත්‍රයක්. ඒක චිත්‍රයෙන් එහාට දෙයක් ඒක ඇතුලේ ඇත්තේ චිත්‍රයක් විතරයි. එතකොට මේ චිත්‍රය තමයි අපි හැම වෙලාවකදීම දකින්නේ. අර චිත්‍ර ගොඩාක් වේගෙන් යනකොට මොකද වෙන්නේ? අපිට ඒකේ අත්පය උස්සන වගේ දේවල් දකින්න පුළුවන් නේ. ඉස්සර අර කාටුන් ගිය චිත්‍ර ගොඩාක් එකපාර යනකොට අපිට අර මේ ඉස්සර ෆිල්ම් පෙන්වන්නේ ඒ විදිහටමනේ. ඒ පටියක් වේගෙන් යනකොට ඒකේ තියෙන එක එක රූප නාම ෆොටෝ ගොඩක් තමයි තියෙන්නේ. ඒත් අපිට පේනවා එක එක අතපය උස්සන මිනිස්සු ඉන්නවා වගේ. හැබැයි ඇහැට පේන්නේ මොකද්ද? කවදාවත් අතපය උස්සන මිනිස්සු ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේන්නේ චිත්‍රයක් විතරයි. ඒ කියන්නේ දැන් මම කියන්නේ පාරේ යන වාහනයක් ඇහැට දකින්න බෑ කියලා. යන වාහනයක් ඇහැට දකින්න පුළුවන්. ඇහැට දකින්නේ එක තැනක තියෙන දෙයක් විතරයි නේ. එක රූපයයි දකින්නේ. ඊට පස්සේ ඒකම තව තැනක පේනකොට අපි තීරණය කරගන්න මේ අර අතන තිබ්බ එක මෙතෙන්ට ඇවිල්ලා කියලා. හැබැයි ඇහැට පෙනිලා තියෙන්නේ මොකද්ද? ඇහැට පෙනිලා තියෙන්නේ එක තැනක තියෙන වර්ණ සතහනක් විතරයි. ඒකයි මම කියන්නේ ඇහැට පේන්නේ වර්ණ රූපේ විතරයි.
වර්ණ රූපයේ පිළිබඳව අපි හිතින් තමයි දැනගන්නේ මේක අම්මද තාත්තද ගේද දොරද මිනිස්සෙක්ද මොකද්ද කියලා දැනගන්නේ ඒක හිතින් ඒක අර රූපයේ තිබිලාවේ නැහැ රූපේ පැත්තෙන් ආවේ පහසතහනක් විදිහට විතරයි එතකොට ඉති රූපං කියනකොට අපිට හම්බ වෙන්න ඕනේ මොකද්ද ඇහැට එන වර්ණ රූපය කියන පොදු තැනින් අපිට අහු වෙන්නට ඕනේ අපි අනිත්‍ය බලන්නේ අම්මගේ නෙමෙයි අනිත්‍ය බලන්නේ තාත්තගේ නෙමෙයි අනිත්‍ය බලන්නේ දරුවගේ නෙමෙයි අපි අනිත්‍ය බලන්නේ මොකේද අන්න රූපෙහි අනිත්‍යතාවේ අපි අද දවසේදී සමහර විට අනිත්‍ය බලන්න යන්නේ අපි දරුවා කියන රූපේ අම්මා කියන රූපේ ගෙදර කියන ඒ දේ ඒකට අර අරමුණ බැහැර අරමුණෙහි විසිරිලා විසිරුණු අරමුණු ගොඩක අපි මේක බලන්න යනවා මේක කෙලවරක් වෙන්නේ නැහැ කවදාවත් හැබැයි අපි පළවෙනි පියවර විදිහට අපි කරන්නේ මොකද්ද ඇහැට පේන රූපය කියන තැනින් එක තැනින් ඇහැට පේන ලෝකේ සමස්ත රූපය එක තැනකට සංග්‍රහ කරලා අල්ල ගන්නවා පළවෙනි අරමුණ තමයි බොහොම අමාරුවෙන් අපිට අල්ල ගන්න තියෙන තැන හැබැයි ඒක අල්ලගත්තට පස්සේ තාම පහසුයි දැන් ඒක හරියට අර තැඹිලි ගෙඩි ගොඩාක් එක කිනිත්තක තියෙනකොට මේක ගහට සම්බන්ධ වෙලා තියෙන එක තැනින් නේද එතනින් අල්ලගත්තාම ලේසි ගෙඩි වලින් අල්ලගන්න ගියොත් ඒක අමාරුයි ඒ වගේ අපි අනිත්‍ය කියන කේ හිතන්න ගියොත් මේ ගෙදර කඩාගෙන වැටෙනවා මේව නැති වෙලා යනවා මේ අම්මා තාත්තා නැති වෙලා යනවා දරුවෝ නැති වෙලා යනවා හිතන්න බැරි තරම් අරමුණු ප්‍රමාණයක් අපිට තියෙනවා හැබැයි අපි දක්ෂ නම් අපිට පුළුවන් එක තනින් අල්ලගන්න රූපේ ඉති රූපම් මෙන්න මේකයි රූපේ ඒ රූපේ ඉපදුනේ කොහොමද ඊට පස්සේ අපි බලනවා රූපය හටගන්නට හේතු වන දේ එතකොට අපි අතීත හේතු ටික බලනවා අර අපි මුලින් කිව්ව වචන ටිකක් උඩින් කියාගෙන ගියා අවිද්‍යා කර්ම තණ්හා සහ වර්තමාන දේ විදිහට ආහාරය කියලා. මෙන්න මේ ටික ඇතිකල්ලි රූපේ හට ගන්නවා. මේ ටික නැති වෙනකොට රූපේ නැති වෙනවා. ඔන්න ඕක තමයි අනිත්‍ය. පළවෙනි එක ඉති රූපං දෙවෙනි එක මේ හේතු ටික නිසා රූපේ උපදිනවා කියනකොට ඉති රූපස්ස සමුදයෝ තුන්වෙනි එකදී ඉති රූපස්ස අත්ංගමෝ රූපේ කෙලවරට යන්නේ මේ විදිහයි. දැන් ඕක පුනප්පුනම් පස්සති. මොකද කරන්නේ නැවත 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 හිතට එන අරමුණු පිළිබඳව ඒ තැන්වලදී ওই ඥාන දර්ශනය අසුරු කරනවා. ඕක තමයි පළවෙනි පියවර. එතකොට අනිත්‍යත දකින්න. දුක දකින්න කියලා කියන්නේ අනේ මට හරි දුකයි අනේ මට හරි දුකයි කියලා හිතේ තියෙන්නේ නෙමෙයි දුක දකින්න කියලා කියන්නේ. දුකයි කියලා කියන්නේ මොකද්ද? දුක් කියන උපසර්ගය පූර්ව කරගත්ත ක කියන පදේ තමයි දුක්ඛ කියලා අපි පාවිච්චි කරන්නේ. ඔබ දුක හඳුන්වන්න පාවිච්චි කළාට ඔක යෙදෙන්නේ පහත්තු ක්ෂයාර්ථේහි යෙදෙන පදයක්. ඒ කියන්නේ පහත් කියලා කියන්නේ ඒක ශ්‍රේෂ්ඨ අර්ථයකට දක්වන්න බෑ. ඒක පැවැත්මක් දෙන්නේ නෑ. ඒක ක්ෂයයි. හැම වෙලාවකදීම නැතිව යන ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍ය දකිනකොට තමයි එයාට මේක දුක්ඛ කියන ලක්ෂණය ප්‍රකට වෙන්නේ. ඒක මනසට දැනෙන වේදනාව නෙමෙයි. කයට දැනෙන වේදනාව නෙමෙයි දුක කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දැන් ලෙඩ වෙනවා මැරෙනවා මහලු වෙනවා කියලා අපි හිතට හිතලා අපි හිතේ දෝමනස්සයක් දුකක් උපද්ද ගන්නවා කියන එක එහෙම නෙමෙයි දුක කියලා කියන්නේ. දුකයි කියලා කියන්නේ මොකද්ද? හටගත්ත ධර්මය ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකින සංකත දුක්ඛ ලක්ෂණය. ඒක දුක්ඛ ලක්ෂණයක්. ඒක අපිට නුවණින් තේරුම් ගන්න තියෙන දෙයක්. එහෙම නැතිව දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ කොයි වෙලාවකවත් හිතට දැනෙන වේදනාව ගැන හිතෙතින් එක එහෙම නෙමෙයි වේදනාව ගැන හිතෙතින් ගියොත් මොකද වෙන්නේ සමහර විට අපි ගිහිල්ලා වැරදි තැනක හිර වෙනවා ගිහිල්ලා බොහොම හිත කනස්සල්ලෙන් පැවෙන තැනකට කෙනෙක් ගිහිල්ලා හිතපත් වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අසෘතවත් පුතඥය රූපේ කලකිරෙනවා කියලා අසෘතවත් පුතඥය රූපේ අසුබයි කියලා බලබල ගිහිල්ලා එයා ගිහිල්ලා රූපේ ගැන කලකිරෙනවා එයා දකින්නේ නැහැ ඊට පස්සේ ගිහිල්ලා රූපේ හටගත්තේ කොහොමද නිරුද්ධුනේ කොහොමද කියලා එයා රූපේ ගැන බලන්නේ රූපේ ගැන කලකිරෙන්න. ඉතින් එයාට ඉතුරු වෙන්නේ එක විකල්පයයි. අන්තිමේටම ගිහිල්ලා මේ රූපේ පා කියලා එයාට පුළුවන් සේද විහානි කරගන්න දැනකට උනත් යන්නේ ඒක වැරදි විදිහට භාවිත කිරීම තුළ. ඉතින් අන්න ඒ විදිහට දුකයි කියලා වැරදි විදිහට දකින්න ගියොත් එහෙම එයාට හම්බෙන්නේ දුක්ඛ වේදනාව කියන අර හිතට දැනෙන වේදනාව විතරයි. බුදුහාමුදුරු දේශනා කළේ වේදනාව ගැන කතාවක් නෙමෙයි. ඊට වඩා ගැඹුරු දෙයක්. ඒක වේදනාවකින් නෙමෙයි පෙන්නන්නේ. සැපයි කියන තැනත් තියෙන්නේ මොකද්ද? හේතු නිසා සකස් වෙනවා කියන සංකත දුක්ඛ ලක්ෂණය. යම් දෙයක් හේතු නිසා නම් සකස් වෙන්නේ, එහි ස්වභාවයේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක. අන්න ඒක තමයි දුක්ඛ ලක්ෂණය. එතකොට මොනතරම් සියුම් දෙයක්ද දුක්ඛ ලක්ෂණය කියන්නේ? ඉස්සෙල්ලම අපිට දුක දලන්න නෙමෙයි දේශනා කළේ. ඉස්සෙල්ලම අනිත්‍යතාවය දකින්න අනිත්‍යතාවය දකිනකොට යද නිච්ඡං යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා දකින්න පුළුවන්.
ඊට පස්සේ තුන්වෙනි පියවරට අපි එනවා යම් දුක්ඛං තදනත්තං. යමක් දුකයි නම් ඒක අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ ආත්මයක් නැහැ කියලා හිතන එක එහෙම නෙමෙයි. අනාත්මයි කියලා කියන්නේ මේ ධර්මතා ටික හේතු නිසා හටගෙන මොහොතින් මොහොත නිරුද්ධ වෙන ධර්මය තුළ ආත්ම භාව වශයෙන් පනවන්න දෙයක් මෙතන නැහැ කියලා දකින්න එක. ආත්ම භාව වශයෙන් පැනවීමට කිසිම දෙයක් මෙතන නැහැ කියලා දකින්න එක. එතකොට එයා ආත්මයක් නැහැ කියන තැනකටපත් වෙලා නැහැ. ආත්ම භාව වශයෙන් පැනවීමට තැනක් මෙතන නැහැ කියන දැක්මකට ඇවිල්ලා තියෙනවා. ආත්ම භාව විදිහට පනවන්න තැනක් නැහැ. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන අනිත්‍යතාවය නම් තියෙන්නේ, දුක්ඛ ලක්ෂණය නම් තියෙන්නේ. ඒක කවදාවත් පුද්ගලයෙක්, සත්වයක්, ආත්මයක් විය නොහැකි. එතකොට සුද්ධ ධම්මා පවත්තන්ති සුද්ධ සංඛාර සම්පති. සුදු සුද්ධ වූ ධර්ම සම්පතියක් විතරයි, සුද්ධ වූ සංස්කාර සම්පතියක් විතරයි කියන අවබෝධයට අපිට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔන්න ඔය தත්වය අවබෝධ කරගත්තොත් මොකද්ද වෙලා තියෙන්නේ? ඔය தත්වය අවබෝධ කරගත්තොත් බාහිර අරමුණු වල දැන් යාගේ හිත විසිරලා තියෙනවද? නැහැ. ආධ්‍යාත්මයේ හිත පිහිටලා නැහැ. ආධ්‍යාත්මයේ හිත පිහිටලා නැහැ. පුද්ගල බව ගොඩ නැගෙන්නේ නැහැ. ස්කන්ධ ටිකක් මම කියලා හිතන තැනක යා ජීවත් වෙන්නේ නැහැ. එතකොට ආධ්‍යාත්මයේ හිත පිහිටලා නැහැ. අන්න ඒ නිසා කිසිවක් උපාදාන වශයෙන් ගන්න නැතුව එයාට ලෝකේ පරිපස්තනා කියන දේවල් ටික නැති වෙලා අනාගතේ උපදින්න තියෙන ජාති ජරා ව්‍යාධි මරණ ඔක්කොම නිරුද්ධ කරපු කෙනෙක්. එතෙන්ට අපි ප්‍රතිපදාව වඩලා තියෙනවා. ඒක කලේ අද තමන්ගේ ජීවිතය තුළින්ම තමන් යථාර්ථය තේරුම් ගැනීම තුළ. තමන්ගේ ජීවිතය තුළම යථාර්ථය අවබෝධ කර ගැනීම තුළ තමයි එයා එතෙන්ටපත් වෙලා තියෙන්නේ. ඒකට බුදුහාමුදුර අපිට දේශනා කළ ඉතාම ගැඹුරු ධර්ම කාරණාවක් සංක්ෂිප්තව මහා කච්චායනතරුණ මහසර්යක බොහොම සියුම් බෙදා දක්වනවා. මෙන්න මේ විදිහටයි මේ ධර්මයන්ගේ ස්වභාවය විද්‍යමාන වන්නේ කියන එක පිළිබඳව. එතකොට අන්න ඒ අවබෝධය කරා තමයි අපේ ජීවිතය අපි අරගෙන යන්න ඕනේ. ඔන්න ඔකට තමයි කිව්වේ මානසිකාරය කළ යුතු පැත්ත. දැන් ඔයගොල්ලොන්ට කරන්න දෙයක් තියෙනවා. එතකොට මොකද කරන්න ඕනේ? මේක අර විදිහට රූපය ආත්මයක් කියන මේ දැකීම් දුරු කරගන්න ඕනේ නම් ඔයගොල්ලොන්ට කරන්න දෙයක් තියෙනවා. මේක නැවත නැවත අනුපස්සනාවසෙන් දකින්න, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දේ. ඒක තමයි ජීවිතය ඇති කරගත යුතු අනුපස්සනා ටික. එතකොට ඔය අනුපස්සනාව ඔය විදිහට අපි සිද්ධ කරගන්න යනකොට අපිට අපේ බාහිර ජීවිතයේ සාධක ටික ඒක සාධනය කරගන්නට යන්න අවශ්‍ය පසුබිම විදිහට බොහොම වැදගත් වෙනවා. අපේ ජීවිතයේ අපි පවත්වාගෙන යන විදිහ අපිට ඉතාම වැදගත් වෙනවා ඔය දේ සාධනය කරගන්න යනකොට. ඇයි ඔය අනුපස්සනාව ඉතාම සියුම් අනුපස්සනාවක්නේ? අපි ඕනවට වඩා ප්‍රමාණය ඉක්මවා රූපේ පැත්තෙන් පන්නගෙන යන අය වුණොත් අපිට පුළුවන් ද ඔක තේරුම් ගන්න? අපිට තේරුම් ගන්න බෑ. අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පැත්තේ පන්නගෙන හැම වෙලාවකදීම ඒ මත ජීවත් වෙන අය වුණොත් ඔක තේරුම් ගන්න පුළුවන් කම නෑ. අන්න ඒ නිසා අපේ ජීවිතය අපි හික්මව ගන්නට ඕනේ. අන්න දැන් අපිට ඕනේ නෝ මොකද්ද? සීලය අවශ්‍ය වෙනවා. දැන් මේක කරන්න පටන් ගන්නකොට පළවෙනි තැන තමයි අපිට සීලය අවශ්‍ය වෙනවා. ඉස්සෙල්ලම ජීවිතේ අපි දේවල් ටිකක් කපා හරිනවා. මොනවාද? අපිට අනවශ්‍ය පැවැත්ම අපි සම්පූර්ණයෙන්ම අයින් කරලා අපේ පැවැත්ම එක වැටක් ඇතුළේ, එක සීමාවක් ඇතුළේ අපි තියාගන්නවා. ඒ තමයි අපේ සීල ප්‍රතිපදාව කියලා කියන්නේ. පංචශීල ප්‍රතිපදාව ගිහියගේ නිත්‍ය සීලය ගිහි පින්නතුන් හැටියට ආරක්ෂා කරනවා. එතකොට මේ සීලය කියලා කියන්නේ වැටක්. ඔයගොල්ලෝ අද සීල් සමාදන් වුණා හැම දිනෙකම ඔය එකම සිල්පදයක්වත් හිත රකින්න සිල්පදයක් සමාදන් වුණාද? හිත ගියොත් කැඩෙනවා කියලා දැනකට. එක සිල්පදයක්වත් හිත ඉපදුනහම කැඩෙන සිල්පද නැහැ. සීලේ තියෙන මොකටද? කායික වාචික අව්‍යතික්‍රමයේ තමයි සීලය කියලා කියන්නේ. කය වචනය සංවර කරනවා. ඔගොල්ලෝගේ සීලය කැඩෙන්නේ කය සහ වචනය සංවර නැති වුණොත්. කය වචනය සංවර නැති වුණොත්. ඒකට පළවෙනි පියවර මොකද්ද? හිත සංවර කරන්න පොළඹවන එක නෙමෙයි පළවෙනි පියවර. කය වචන දෙක සංවර කරගන්න. අමාරුවෙන් හිතුණත් ඒ වරද නොකර ඉන්න තැනට යාගේ හිත යා සංවර කරගන්නවා. ඒකට කායික සහ වාචික සංවරය. සීලය කියලා කියන්නේ අන්න ඒ දෙක. වැටක් ගහ ගන්නවා. මම කයෙන් සහ වචනයෙන් මේ සීමාව උල්ලංඝනය කරන්නට ඉක්මවා යන්න දෙන්නේ නැහැ. ඒ තමයි සීල ප්‍රවෘත්තිය, සීලයේ වැට. ඒක බොහොම
පහසු සීමාවක් තුළ ගිහි පින්නතුන්ද පංචශීලයේ තියෙනවා. ඔක ඉතින් ගොඩක් වෙලාවට අපහසුම වෙන්නේ මුසාවාදය රැකීම විතරයි මම හිතන්නේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඕන වෙලාවට පහසෙන් රකින්න පුළුවන්. හැබැයි සිල්පද පහ රකින්න කියන තැනක අපිට බොහොම එක ගැඹුරු දෙයක් ඒක මේ ආවට ගියාට කරන්න පුළුවන් දෙයක්ම නෙමෙයි. දැන් පැල රකින්න කියලා කියන්නේ පැලට ගිහිල්ලා නිදා ගන්න එකට නෙමෙයිනේ නේද? පැලට ගිහිල්ලා කරන්න දෙයක් තියෙනවා. පැලේ හිටියට පැල රකින්නේ නැහැ. ඒ වගේ ওই ටික සමාදන් වෙලා හිටිය කියලා සිල් රකින්නේ නැහැ. අපිට කරන්න දෙයක් තියෙනවා. මොකද්ද අපි කරන්න ඕනේ? අපි කරන්න ඕනේ දේ තමයි හිතේ තියෙන යම් ගතියක් නිසානම් ওই අකුසල් ටික අපේ අතින් වෙන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒක නොවන විදිහට හිත සංවර කර ගැනීමක් අපි කරන්න ඕනේ. දැන් මෙහෙම කිව්වොත් තරහ යනවා නම් සතු මැරෙනවා. ඒක සාමාන්‍ය දෙයක් විදිහටම සිද්ධ වෙනවා නේ. ගැටීමක් ඇති වෙනකොටම අපි ඒකට ප්‍රතික්‍රියා දක්වනවා. ඒක බොහොම සියුම්ම සිද්ධ වෙන සිදුවීමක්. ඒක ජීවිතයට බොහොම ප්‍රතිබද්ධ. ඒකනේ මදුරුවේ කනකොටම මදුරුවට වැදිලා ඉවරනේ පාරනේ. පොඩ්ඩ දැනෙනකොටම මදුරුවට පාර වැදිලා ඉවර. ඒක තමයි ඒ ඇති කරන පුරුද්ද. දැන් අපි සේනාසනේ මම පොඩි කාලේ පැවිදි වෙනකොට මම බය හිටියා මේ ඒ කඩේ ඉන්නවා. මේ කඩේ කෑවහම හරියට රිදෙනවා. ඉතින් මේ බොහොම වේදනාවක් දැනෙනවා. මට ගිහි කාලේ පැවිදි වෙන්න ගිහිල්ලා ඉන්නකොට කඩිය කනවයි කකුලේ තෙන්න ගිහිල්ලා අනෙක් කකුලෙන් කඩිය පොඩි වෙනවායි දෙකම එකට වෙන්නේ. මේක නතර කරගන්න බැරි වෙයි කියලා. හැබැයි පැවිදි වුණාට පස්සේ අර සීලය ගැන තියෙන ඒ දේත් එක්කම නිකම්ම ඒක සංවරයේ තියෙන දේ එකත් එක්කම ආවා සීලය කියන්නේ. ඒකට මානසික සංවරය එතෙන්ට ඇති වෙනවා. ඒකට තරහ කියන දේ අපිට පාලනය කරගන්න වෙනවා. ගැටීම කියන දේ. ඒක පාලනය කරන්න පටන් ගත්ත ගමන් මොකද වෙන්නේ? කායික පැවැත්ම නිකම්ම සංවර වෙනවා. දැන් ඒක ආයාසයෙන් ඉවසගෙන ඉඳීමක් නෙමෙයි. ඊට පස්සේ ටික කාලයක් යනකොට නිකම්ම පුරුදු වුණා. දැන් කඩිය කකුලේ කනකොට දැන් සමහර ටික දුරක් ගියාම තමයි කන්නේ. සමහර විට එයා එතනින් බිමට දැම්මොත් එහෙම එයා අතරමං වෙන්න පුළුවන්. ආපහු ගිහිල්ලා කඩියක් කාපු තැනට අර කඩි රැල්ල ළඟට ගිහිල්ලා කඩියව අරගෙන ඉන්න පුරුදු වුණා. නිකම්ම. එතකොට හිතේ තියෙන තරහව කියන දේ ගැටීම කියන දේ අපි ජීවිතේ ඉවත් කරන්න පටන් ගත්තට පස්සේ අපිට නිකම්ම අර සතෙක් මරණ තැනදී අපිව මුහුකුරා යනවා එතෙන්ට තල්ලු කරනවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ. එතකොට අපිට සීලේ අමුතු රැකීමක් බලෙන් රකින්න දෙයක් නෑ. පිළිච්ච සීලයක් බවට ඒකපත් වෙන මාවතකට ඒක සලස ගන්න පුළුවන්කම තියෙනවා. දැන් සමහර වෙලාවට බොරුවක් කියවෙනවා කියන එක සාමාන්‍ය දෙයක් බවටපත් වෙනවා. හැබැයි අපි ඒක අපේ ඒ බොරු කියන්න ඇති වෙන හේතු ටික දුරු කරන්න පටන් ගත්තොත් එහෙම අපිට බොරුවක් නොකියවෙන තැනට අපේ මනසපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට අපි ඊළඟට දෙවෙනි පියවර තමයි කායික වාචික එක පළවෙනි එක ඉක්මෙන්න දෙන්නේ නැති එක දෙවන පියවර තමයි මානසිකව අපි එතෙන්ටපත් නොවන විදිහට මානසිකව තියෙන හේතු ටික දුරු කරන්න පටන් ගන්න එක. ඒකට අපි කියනවා හිත සංවර කරගන්න පටන් ගන්නවා. දැන් සමාධියට අවශ්‍ය කරුණු අපි ජීවිතේ දියුණු කරන්න පටන් ගන්නවා. දැන් අර අකුසල විතරක අනු අපේ හිත යන්න දෙන්නේ නැතුව අකුසල විතරක හිතට එන දේවල් හඳුනාගෙන අකුසල විතරක දුරු කරන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට අකුසල විතරක අපි සම්පූර්ණම දුරු කරන්න දරන උත්සාහය තුළ අපිට පුළුවන් සම්පූර්ණම අපේ මනස සංවරත්වයට පත් කරගන්න. දැන් කර්මන්නේ මනස. කර්මන්නේ කියලා කියන්නේ බොහොම එකඟ වෙනවා, සමාධිමත් කරගන්න පුළුවන්, තමන්ගෙන් රළු පැවැත්ම දුර වෙලා දැන් මේක දකින්න පුළුවන් තැනකට පත් වෙලා තියෙනවා. දැන් එයාට තමයි අර අනිත්‍යානුපස්සනාව කියන එක හොඳින් සාක්ෂාත්කරණය කරන්න පුළුවන්කම තියෙන්නේ. අර සාමාන්‍ය රළු පැවැත්ම ඇතුලේ මේක චිත්ත වේලාවකට මේක හිතුවා කියලා ඒක තේරුම් ගන්නවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ආපහු එළියටම තමයි හිත යොමු කරලා දෙන්නේ. හැබැයි අර ජීවිතේ අපි අනිත් පැවැත්ම සියුම් කරගන්නකොට අපේ හිත සියුම් වෙනවා. අර සියුම් ධර්මයන් තේරුම් ගන්න තරම් අපේ හිත ඉතාම සියුම් භාවයට පත් වෙනවා. අර සියුම් ධර්මය තේරුම් ගන්න තරම් දැන් ගිහි පින්නතුන් ඉදිරියට ඔබ ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා. ඔයගොල්ලොන්ගේ ජීවිත පැවැත්ම කියන දේ අරගෙන යන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න. ඒක බොහොම රළු පැවැත්මක් ඇතුළේනේ එතකොට රැඳෙන්නේ නේද? එතකොට ඒ පැවැත්මත් රළුයි. ඉතාම ඉක්මනට මේක අවබෝධ කරගන්න යන්න. ඒ නිසානේ පැවිද්ද කියන එක අහස වගේ ගිහි ගෙදර කියන එක සම්බාධ සහිතයි කිව්වේ නේද? එතකොට ගිහි ගෙදර ඇතුළේදී ඒකට අර රළු පැවැත්මත් එක්ක අමාරු බැරි නෑ. කරන්න පුළුවන්. හැබැයි ගොඩක් එක එක දේවල් නිසා සම්බාධ සහිතයි.
එතකොට සම්බාධ සහිත රළු පැවැත්ම කියන එක අපිට ඉක්මවා සිටින්න වෙනවා ඉස්සෙල්ලම. ඒ නිසා තමයි අර අනවශ්‍ය දේවල් ටික ජීවිතෙන් ඈත් කරලා දැම්මේ. ඒ ටික දැම්ම වගේම අපි ජීවිතේ ඇති කරගන්න ඕනේ වටිනා ගුණාංග ටිකක් තියෙනවා. ඒ තමයි ගිහි පින්නතුන්ුණත් ඔබ පුරුදු කරන්නට ඕනේ දේ තමයි අල්පේච්ඡ සන්තුෂ්ඨිතාදී ගුණ කියලා කියන්නේ. අල්පේච්ඡ සන්තුෂ්ඨිතාදී ගුණ. අල්පේච්ඡ වන්නට ඕනේ ජීවිතෙන් සන්තුෂ්ඨිතා ලබදෙන් සතුටු වෙන ගුණය ඔබේ ජීවිතේ පුරාවට පුරුදු කරලා පුහුණු කරලා තියන්නට ඕනේ. අන්න ඒ විදිහට ජීවිතයේ ගුණය පුරුදු පුහුණු කරලා තියෙනකොට මොකද වෙන්නේ? ජීවිතේ වැටෙන්න තැනක් නැහැ. මම ඔකට එක න්‍යායක් විදිහට කියන දෙයක් තමයි අවමය උපරිමය කරගෙන ජීවත් වෙන්න කියන එක. ජීවිතේ අවමය උපරිමය කරගන්න. භික්ෂුන් වහන්සේලා හැටියට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ චරිතය හැඩගස්සන්නේ කොහොමද? අවමය උපරිමය කරගන්න. ඒ කියන්නේ දැන් ආහාර සඳහා පාත්‍රයක් අරගෙන ගයක් ඉස්සරහට ගිහිල්ලා ඉන්නවා කියන එක සාමාන්‍ය ලෝකෙ විදිහට බැලුවොත් අවම සීමාවනේ නේ. අවම සීමාව. අන්නේ අවමය තමයි භික්ෂුන් වහන්සේ නමකගේ උපරිමය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක පින්ඩියාලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා තත්ත්‍රති යාව ජීවං උස්සාහෝ කරණේ. මේකට දිවි අතිතාවක් උස්සාහවත් වෙන්න කියනවා. එතකොට අතිරේක ලාභ විදිහට තමයි දාන ගොඩක් අපිට හම්බ වෙන්නේ. හැබැයි ඒව අතිරේක ලාභ විතරයි. ඒ කියන්නේ අපි උත්සාහවත් වෙන්න ඕනේ මොකටද? පින්ඩපාතෙන් යැපෙන්න. අවමදේ ජීවිතයේ අපි ලබන උපරිම ලාභය බවට පත් වුනහම එතනින් එහාට ලැබෙන ඕනම දෙයක් අපිට ගැටලුවක් නැහැ. ගැටලුවක් නැතිවලා තියෙනවා. එනිසා ඒකම තමයි ඔබේ ජීවිතේට ඔබ ඉන්න ස්තරයට අදාළව අදාළ වෙන්නේ. දැන් ඒකෙන් කියන්නේ ඕගොල්ලෝ පාත්‍රයක් අරන් පින්ඩපාතයක් නෙ කියලා එහෙම නෙමෙයි. ඒකෙන් කියන්නේ ඕගොල්ලොන්ගේ ජීවිත පැවැත්ම ඇතුලේ ඕගොල්ලෝ අද ජීවත් වෙන මට්ටමක් තියෙනවානේ. ඒ අවම සීමාව උපරිමය කරගන්න ලෞකික පැවැත්ම සැපවත් කරගන්න අවශ්‍ය ප්‍රතිපදාවන් ඒවා කරන්න. හැබැයි ඒවා කරගන්න ගමන්ම ඒ දේවල් මත විශ්වාසය තියලා ඒ මතේ සැපේ හොයාගෙන යන්න එපා. ඒක නිසා තමයි දැන් ඉන්න අවම සීමාව උපරිමය කරගත්තේ. අපිට ඒ ටික ලැබෙනවා නම් එතනින් එහාට දේවල් නැහැ. ඔන්න ඔය දර්ශනය අපේ සාමාන්‍ය ජන සමාජය ඇතුලෙන් අයින් වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා අපිට වැරදුනා. අද මහා ලොකු අපි සමාජ අරගල ගැන කතා කළාත් සමාජ විපර්යාස ගැන කතා කළාත් ඒ හැම තැනකටම හේතුව තමයි අපි අන්න ඔය තැන අවබෝධ නොකරගත්ත තැන. බෞද්ධයින් හැටියට කියන්නේ අපි ප්‍රතිපදාව පැහැරහැරියා. ප්‍රතිපත්තිය කියන තැන අපේ ජීවිත අයින් කරගත්තා. අපි ලෞකික ප්‍රතිපත්තියට විතරක් මූලිකත්වයේ දොන්න අසීමාන්තිකව ඉන්ද්‍රිය පිනවීම කියන කාරණාව පැත්ත විතරක් හිතලා බැලුවා. අපි ආයෙත් හදනවා නම් හදාගන්න තියෙන කොතනින්ද? අපේ ජීවිතය හදාගන්න මුලටම ගිහිල්ලා අපිට හදාගන්න පුළුවන් නම් ඒක තමයි වටිනාම දේ බවට පත් වෙන්නේ. ඉතින් මේ වෙසක් පුර 15 පොහේ දවසේදී ගොඩක් වෙලාවට මට අවශ්‍ය වුණේ මේක ප්‍රායෝගිකව පාවිච්චි කරන මුල ගැන පැහැදිලි කරන්නට. ගොඩක් මේ පැහැදිලි කරන්නට කාලය නොලැබෙන දෙයක් නිසා මූලික දර්ශනය විතරයි පැහැදිලි කරන්න ගොඩක් වෙලාවට. නමුත් අද අවශ්‍ය වුණා මේ හිත මුලින් ඉන්න තැනක ඉඳලා පටන් ගන්න කොහොමද කියන තැනට අවශ්‍ය කරුණු ටික කියලා දෙන්න. අර වගේ දර්ශනයක් තියාගෙන ඔගොල්ලෝ පටන් ගන්න ඕනේ. ඔගොල්ලෝගේ ජීවිතය විපර්යාසයකට ලක් කරගන්න මේ පැවැත්ම වෙනස් කරගන්න ඕනේ. සීලය තුළ ඉස්සෙල්ලම පදනමේ ඉඳලා පටන් අරගෙන කොහොමද අපි දැන් අග ඉඳලා මුලට කතා කරගෙන ආවා. දැන් මොකතන ඉඳලාද යන්න තියෙන්නේ? මුල ඉඳලා අගට යන්න තියෙනවා. එනිසා ඔගොල්ලෝගේ ජීවිතය හදාගන්න පටන් ගන්න මුල ඉඳලා සීලය තුළ පිහිටන්න, අල්පේච්ඡ සන්තුෂ්ඨිතා ගුණ උපදව ගන්න. ඊට පස්සේ අර විදිහේ විපස්සනා මානසිකාරය, අනිච්ඡානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා කියන විපස්සනා මානසිකාරයන්ට ඔබේ මනස යොමු කරන්න ඔබට පුළුවන්. බාහිර අරමුණු වල හිත නොවිසිරි, ආධ්‍යාත්මයේහි සිත නොපිහිටා, කිසිවක් උපාදාන වශයෙන් නොගෙන උපාදාන පරිතස්සනාවන්ගෙන් මිදිලා වාසය කරලා සියලු අනාගතයේ තියෙන දුක, සාංසාරික දුකත් අද නතර කරලා සැපසේ වාසය කරන්නෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට තමයි මග මේ දේශනා කලේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඇසුරෙන්. හොඳයි හැම කෙනෙක්ම කල්පනා කරගන්න බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුනා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරමු. ඵලමින් අපට අරතෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට
අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිස්ත්‍රේම වේවා කියලා සාදුරුව කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ටත් අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිස්ත්‍රේම වේවා කියලා සාදුරුව කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා පිටකොට්ටේ පිටමුල්ල පාරේ පදිංචි චන්ද්‍රා පෙරේරා පිටමානන් කුසුමා පෙරේරා මෑණියන් සහ සමන්ති විමල්සේන මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස ඒ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. චන්ද්‍රා පෙරේරා මහතාගේ සහ කුසුමා පෙරේරා මහත්මියගේ මිය පරලෝ යන්නට යෙදුණු සංසාරගත සියලුම ඥාතීන්ටත් ඒ වගේම මේ පරලෝ යන්නට යෙදුණු විරෝධා රණවිරුවන් ඇතුළු ඒ අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයටත් පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දායකත්වයේ දරන ජයන්ත මුදලිගේ මහත්මයා සහ පත්මිනී ගමගේ මහත්මිය ඒ වගේම සමෝදා දේශාන දියණිය සොනාල් පොතනුවන් සහ ඒ රසෝමි දියණිය ඇතුළු පවුලේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මිය පරලෝ ගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට. ඒ වගේම මහා සංඝරත්නයට සහ රණවිරුවන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් ජයන්ත මහත්මයාගේ පියතුමාලන්ට සහ ගාමිණී මුදලගේ මහත්මයාගේ දෙමව්පියන්ටත් පත්මිනී ගමගේ මහත්මියගේ දෙමව්පියන්ට හා ඒ සංසාරගත වර්ග පරම්පරාමයාත සිරි ඥාති වර්ගයාට ඒ පුණ්‍ය අනුමෝදනා කරන්නටත් දීනාලිකා මහත්මියට ක්‍රිෂාන්ති වික්‍රමසිංහ මහත්මියට සහ වජිරා රත්නායක මහත්මිය ඇතුළු මිය පරලෝ යන්නට යෙදුණු සෑම සිරි ඥාති වර්ගයාටම පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ සෑම සිරි දෙනා නමින් මිය ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන් දුකක සිටිනම් දුකෙන් අත මිදේවා, සැපක සිටිනම් ඒ සැපතවත් වඩා වර්ධනය කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම ඒ ඥාතීන්ට මේ පින් හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් ඒ දායකත්වයෙන් කටයුතු කරන පිටකොට්ට පිටමුල්ල පාරේ පදිංචි චන්ද්‍රා පෙරේරා පිටුමානන්ට කුසුම් පෙරේරා මෑණියන් සහ සමන් විමලසේන මහත්මිය ඇතුළු පවුලේ ඒ පින්වත් සෑම සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ ඒ සෑම සියලු දෙනාටම ඒ වගේම දන්සිත් පුතණුවන් දෙව්මනී දියණිය දෙවින් පුතණුවන් ඇතුළු සියලු මොනුපුර මිනිබිරියන්ටත් ඒ වගේම ඒ දායකත්වයේ දරන ජයන්ත මුදලිගේ මහත්මයා පත්මිනී ගමගේ මහත්මිය සමෝදා දේශාන දියණිය සනාල් පොතනුවන් සහ රසෝමි දියණිය ඇතුළු පවුලේ ඒ පින්වත් සෑම සියලු දෙනාටමත් දරුවන් ඇතුළු ඒ පරම්පරාවේ සෑම සියලු ඥාති වර්ගයාටත් ධර්ම ශ්‍රවණය කළ මේ පින්වත් සෑම සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පත්තිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිස්ත්‍රේම වේවා කියලා සාධු කියලා පින් අනුමෝදන් වන්න. අභිවාදන සීලිස නිච්ඡං වත්තා අපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. තුමුල කිරි හිස සැජඹෙනා සිතිකත තම් ස්වරය විහිදලා සාක්ෂ්‍ය සිංහාදී වන්නලා සම්භූ